දෑබර මිතුරු මිතුරුනි ඔබ දන්නවා හැමදාමත් ශනිදාවේ සවස 4:30 අපි මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් ආයතනයේ ඉඳලා සොඳුරු සඳෑව ගත කරනවායි කියන එක. KCC සභාපතිතුමන් තුසිත විජේසිංහ මහත්මයාගේ සංකල්පයක් ඔස්සේ එහි පාරිභෝගික කළමනාකාර මාධව ජයසිංහ මහත්මයාගේ මඟ පෙන්වීමෙන් කන්දරට ගුවන්විදුලි සහකාර අධ්‍යක්ෂතුමන් සමන් ජයරත්න ඒ වගේම අලවි ව්‍යාපාරික අංශයේ බාර ඉන්දික විජේසිරි මහත්මයා අතර ඇති වුණු මේ සුහද කතාබහෙන් අනතුරුව අපි හැමදාමත් ශනිදාව මේ වෙලාවේ ගිය පිළිබඳව කතා බහ කරන ඉන්න ඔබට ගිය ඔවුන්ගේ කාර්යභාරයන් පිළිබඳව කතා බහ කරන සොඳුරු කතා බහක් වෙනුවෙන් වෙන්කොටගෙන තිබෙන්නේ. ඒ අනුව අද දවසෙත් අපි KCC සොඳුරු සඳෑව හැඩ වැඩ ගන්වන්නට ආරාධනාවක් කළා. විටක අද කැන්ඩි සිටි සෙන්ටර් ආයතනයේට නුවරට නුවරක් එක්කල අපේ විශේෂිත වූ ගුවන්විදුලි මැදිරියට ජාතික ඉතිරි කිරීමේ බැංකුවක ගෙනාවා දෝ කියලා කියන්නත් පුළුවන්. මොකද ජාතික ඉතිරි කිරීමේ බැංකුවත් එක්ක කටයුතු කරන ගනුදෙනු කරන එහි ප්‍රධාන චරිත කිහිපයක් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිතුමිය කේශිලා ජයවර්ධන මහත්මිය, ප්‍රධාන විධායක නිලධාරී W.F. පීරිස් මහත්මා, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී අලවි, V.L.W. කරුණාතිලක මහත්මා, ඒ වගේම ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ ජයන්ත පෙරේරා මහත්මා අද අපිත් එක්ක ඉන්නවා. සභාපතිතුමියගෙන් අපි පටන් ගමු. මේ කාර්යභාරයේ නැත්නම් මේ සභාපතිතුමිය දක්වා ආපු ගමන් මග කෙටියෙන් ටිකක් අපි කිව්වොත්. බොහොම ස්තුතියි කඳුරට සේවයට. අපට සුවිශේෂී අවස්ථාවක් අද දින අපේ බැංකුවෙන් ලබා දීම පිළිබඳ අපේ ගෞරවනීය ප්‍රණාමය ඔබතුමාලාට පුද කරනු ලබනවා. මම කාන්තාවක් විදිහට මම මේ වැදගත් කාර්යයට මම එන්නේ 2020. හැබැයි ඊට කලින් මගේ ගමන ගත්තාම මම සබර්ගම් පළාතේ ඉපදිලා ඒ උසස් අධ්‍යාපනය ලැබලා විශ්වවිද්‍යාලේ පෙරදෙනි විශ්වවිද්‍යාලයට ගිහිල්ලා පෙරදෙනි විශ්වවිද්‍යාලයේ වසර 14ක් දේශපාලන විද්‍යාලයේ කථිකාචාර්යවරියක් වශයෙන් මම කටයුතු කරලා ඉන් අනතුරු මම දේශපාලන ජීවිතයට ගිහිල්ලා ඊට පස්සේ එතනින් නොනවතී මම එනවා කඳුරට සංවර්ධන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව. අවසානයේ වසර 10ක් ඒ සභාපතිත්වය දරලා මට පුළුවන් වෙනවා ගිය අවුරුද්දේ 2020 ජනවාරි 2 වෙනිදා මම ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිත්වය බාර ගන්නවා. එනිසා සබරගමෙන් අද මේ සමස්ත ලංකාවටම කටයුතු කරන්න පුළුවන් චරිතයක් බවට ආපු ගමන් මගේ සතුටුයි. හොඳ ඇත්තටම සතුටුයි. අනිත් පැත්තට හැරිලා බලනකොට ලබාගත්තු අත්දැකීම් එක්ක ලබනකොට ජීවිතේ සුන්දර කාල පරිච්ඡේදයක්. ඔව් මම කටුකොහල් මැද්දෙන් ආපු චරිතයක්. ඉතින් ඒ කටුකොහල් මැද්දෙන් ග්‍රාමීය ජීවිතයේ අඩපණිච්ච ග්‍රාමීය ජීවිතයක් තුළින් මගේ ජීවිතේ පටන් ගත්තේ. හැබැයි මගේ ඒ ගමන මට ඉතාමත්ම සාර්ථක වෙන්න මගේ අම්මා, මගේ තාත්තා, මගේ සහෝදර සහෝදරිය ලොකු තෝතැන්නක් වුණා. ඉතින් මම ජීවිතේ ජයගත්තා. එමනම් මේ ගැන අපි කතා කරමු තවදුරටත්. අපිත් කියනවා ප්‍රධාන විධායක නිලධාරීතුමන් පීරිස් මහත්මයා, W. පීරිස් මහත්මයා. ඔබතුමා අද මේ ලැබුණු අවස්ථාව කොහොමද දකින්නේ? පළමුවෙන්ම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කඳුදොරටට සේවයට අපි ස්තුතිවන්ත කරන්න ඕනේ. ජාතික ඉතිරි බැංකුව වශයෙන් අපිට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මං හිතන්නේ අහන්න ඇත්තේ මම කොහොමද බැංකුවට සම්බන්ධ වුණේ කියන එක වෙන්නේ නැති. අතරම මම මුලින්ම මගේ මූලික අධ්‍යාපනය මොරටුව මහාවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබලා මම කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ගණිතාංශයෙන් එහෙම නැත්නම් භෞතික විද්‍යාංශයෙන් උපාධි ප්‍රථම පන්තියේ උපාධියක් ලැබිලා ඊට පස්සෙ මම සම්පත් බැංකුවේ 1987 වගේ කාලේ සම්බන්ධ වෙලා අවුරුද්දක් විතර සම්පත් බැංකුවේ සේවයෙන් පසුව මම ජාතික ඉතිරි කිරීමේ බැංකුවට සම්බන්ධ වුණා. අද වෙනකොට අවුරුදු 33ක සේවා කාලයක් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මට තිබෙනවා. ඉතින් පොඩි මාත් එක්ක මේ ඉන්න අපේ ලාල් කරුණාතිලක මහත්මයා අපි ඔක්කොම අපි දෙන්නත් එකටම එකම කාලේ එකම බැච් එකේ තමයි අපි විදෙන්න බැංකුවට සම්බන්ධ වුණේ. ඉතින් මගේ කාලය තුළ ශාඛා වල ඒ වගේම ප්‍රධාන කාර්යාලයේ විවිධ අංශවල සේවය කරලා අත්දැකීම් ලබලා මේ තනතුරට ආවේ. අපි සම්බන්ධ වුණේ අධීක්ෂණ ලෙදහරින් වශයෙන් තමයි 1988 ජාතික ඉතිරි බැංකුවේ පටන්
මේදක්කා විවිධ තනතුරු ඔස්සේ ක්‍රමානුකූලව මෙම තනතුරු දක්වා පැවෙනේ. ඔව්. ඒ ආපු ගමන් මගේ අද අපි එක්ක ඉන විද්වත් චරිත හතරක් ගීතයකට යමු. ඔබ තෝරන ගීත ගොන්නේ ඉසිසිල්ලම ගීතයක් තෝරනවා මේ නිරෝෂා විරාජනී ගායනා කරන සුදු ඇත්පොවෙක් කියන ගීතේ. කවුද මේ ගීතේ තේරුවේ? මම තමයි සින්දුව තේරුවේ. එකක් තමයි නිරෝෂා විරාජනීගේ ගායනයට හඬට මම ගොඩක් ඇලුම් කරනවා. අනික් පැත්තෙන් මම දරුවෝ දෙන්නක් දේනියන් දෙන්නෙක් ඉන්න මවක්. අතර මගේ අත්දැකීම් ගත්තහම මට ලැබිච්ච දේ තමයි මම විවාහ වෙලා මම වසර 3ක් යනකොට මට දරුවෙක් නැහැ. මගේ පෞද්ගලික අත්දැකීමක් තමයි ඒක තෝරගත්තේ. හැබැයි මම බලාගෙන හිටියා මට දුවෙක් දරුවෙක් ලැබෙනකන් මට පළවෙනි අවස්ථාවේ මට ලැබෙනවා දියණියක්. මම ඒක දෝතින් වැළඳ ගන්නවා. ඊට පස්සේ වසර 6කට පස්සේ මම තවත් දරුවෙක් බලාපොරොත්තු වෙනවා. හැම කෙනෙක්ම ඇවිල්ලා කියනවා ඔයාට නම් මේ ගමනේ ඉන්න පුතෙක් කියලා. හැබැයි අවසානයේදී මට ලැබෙන්නේ ඒ දියණියක්. ඉතින් මම කියන්නේ මට දුවෙක් වුණත් පුතෙක් වුණත් මම උඹලගේ අම්මා. එහෙනම් මට ඒක ලොකු හයියක්. මට ඒක මහා මෙරක් වගේ. මම හින්දේ සින්දුවට හරි ආස කරනම ගද්දකීමක් විදිහට. ඔව් කුසේ ඉඳලම අර දඟලනකොට කුසල්ලගෙන දකින සිද්ධාන්ත කළා. ඔව් ඒවා ඉතින් ඇත්තරම පළවෙනි අද්දකීම ගත්තාම හරි මොනහුරු වෙන පුරුදුයි කුසල්ලගෙන කුස ඇතුළේ දඟලනකොට මම හිතනවා මට ඔයා දුවෙක් වුණත් කමන්නේ පුතෙක් වුණත් කමන්නේ මට ඔයා මගේ පණ වගේ කියන එක. ඉතින් මම හිතනවා මට ඒ වගේම දරු දියණියන් දෙදෙනක් ලැබිලා ඉන්නවා. ඉතින් මම හිතනවා එතුමියගේ ගායනෙන් ඒ ආපු ඒ කටහඬ ඒ විලාසය ඒකම වචන මාලාව මම හිතනවා කේශරා ජයවර්ධනටම ගැලපෙන එකක් කියලා එකයි. ඔව් අපි දන්න දැන් අර කුස්සේ ඉන්න දරුවා මෙලෝ ජන්මේ ලබනකොට කොහම අගපසඟ දීවිද ඇස් පෙනේවිද කන් ඇහේවිද අත්පා කොහම වේද අම්මා කෙනෙක් දකින සුන්දර හීන පෙලක් මේ තුල තියෙනවනේ. තියෙනවා අනිවාර්යයෙන්ම. අපි අත්දැකීම විඳිමු. බන්දුර නානායකකාර වසම් රචනා කළ රෝහණ වීරසිංහ සංගීතවත් කළ නිරෝෂා විරාජිනී ගයන ගීතයයි අද ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අපේ සභාපතිතුමිය කේශලා ජයවර්ධන මහත්මිය මුලින්ම තෝරන්නේ අපේ ගායන ශිල්පිනිය ජයනී විජේසිංහ. Thank you.
රජපැටියෙක් ඒ රජපැටියා ලැබුණු දවසේ අර සිතුවිලි දැනුනේ කොහොමද පුතුමියට? ඇත්තට මගේ පළවෙනි දියණිය මට උපදිනකොට මට රජපැටියෙක්ම තමයි. මගේ පළවෙනි ප්‍රාර්ථනිය උනේ මම විඳ දුක්ඛම් කටළු කවදාකවත් මගේ දරුවාට දෙන්න නැහැ කියන එක. ඒක ඕනම අම්මෙක්ගේ හැඟීමක් තමයි එන්නේ. ඉතින් ඒ රජපැටියා මම ලොකු කරන් යනකොට මට දෙවෙනි රජපැටියෙක් එනවා. ඒතර ඇත්තට මට දුවෙක් උනත් පුතෙක් උනත් අර කිව්වාගේ मगे सुधु पटवेक् नेलुम खर एंडो नह मटे दिन्नम लबुना हेब अद मम सतुर्वेन मम इदा बलापुर दे मम नोविंद मम विंदपु दुखंदरा दसम याकत मगोट विंदन दे नतु ओं यहापत मार्ग यमु कर अद मट दुखाक् नह मगे दरो दिन्नम रजपट एन बाट पत्ला वराये संभावित मे दे मे वगे चारित्यक कथा भा कर मे गीतमेय අද්දකින් විඳින්න අපිට මේ යෝජනාව ගෙන්නේ අපේ කැන්ඩි සිටිසෙන්ටෙහි සභාපතිතුමන් තුසිත විජේසේන මහත්මයා. එතම තමයි මේ ශනිදා හැන්දෑව මේ වෙලාව වෙන් කරගෙන මේ වගේ සංකල්පයක් ගෙනෙන්නේ. ඒ සිද්ධාන්තය කොහමද ඔබ දකින්නේ? ඇත්තටම අපි හරිම කර්කශ දියුතයක් ගත කරන්නේ. අපි ඉගෙනගෙන මම දැන් විශ්වවිද්‍යාලයේ මම දේශපාලන විද්‍යාව පිළිබඳ මම ගන්නවා ශාස්ත්‍රවේදී උපාධිය. ඒ කාලේ හරිම කටුකයි සුන්දර වුණාට. ඒ වගේම මම ආයතන ශාස්ත්‍රපති උපාධියකට යනවා. ඒ කාලෙත් කටුකයි. ඊට පස්සේ මම වසර 14ක් දේශපාලන විද්‍යාව උගන්වනවා. අපිට සුන්දර නෑ. අපි සුන්දරයි කියලා හිතුවට. ඊට පස්සේ මට දැන් මේ වයස වෙනකම් මම මොනවා හරි කාර්කස ජීවිතයක් අපි ලබනවා. අපි උදේ පාන්දර රැස්කියා වලට යන ලෑස්ති වෙලා අපි රැයට රැය වෙලා ගෙදරට ඇවිල්ලා අපිට ඒ සංගීතය කියනක අපේ ඇඟේ තියෙන්න ඕන දෙයක්. අපි සංගීතයේ තියෙනවා නම් අපිට අතන සුවපත් නිින්දකට අපිට යන්න පුළුවන්. අපේ අපි හිතන දේවල් අපි ඊට තියෙන ප්‍රශ්න ගොඩාක් දේවල් මානසික විඳනයක් අපිට එතුණින් ලබන්න පුළුවන්. මම දකිනවා මගේ කාර්යමණ්ඩලය ගත්තම අපි සියලු දෙනාම හරිම මේවට සංවේදී හරිම ඇලුම් කරනවා. ඉතින් මම හිතනවා තුසිත මැතිතුමාගේ මේ 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 සංකල්පය මම හිතනවා අපි වාගයට ලොකු රිලැක්ස් එකක්. ඒ කියන්නේ දැන් අද දවසේ අපි මේ විඳින විඳිල්ල අපි උදේ ඉඳන් අද මහන්සියලා ඊයේ රෑ ඉඳන් අපේ මහන්සියලා අපි මේ වෙලාවෙ ඇවිල්ලා ඔබතුමන්ලත් එක්ක එකතු වෙලා මේ වාගේ සජීව විකාශයකට අපි මුහුණ දෙනවා කියන එකත් අපට ලොකු ආඩම්බරයක්. ඉතින් අපි ගෞරවනීය ප්‍රණාමය අපි එතුමාට පුද කරනවා මේ අවස්ථාව එතුමා අපිට හරබර ලෙස ලබා දෙන්න පිළිබඳව. ඔව්. ඇත්තටම රාජකාරියට කොටු වෙලා ඉන්න ඔබේ సౌందర్య හැඟීම් ජනිත වන ජීවන સિદ્ધාන්ත කතා බහ කරන සොඳුරු කාල පරිච්ඡේදයක්. අපිත් එක්ක ඉන්නවා නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමන් අලෙවි VLW කරුණාතිලක මහත්මයා ඔබතුමා කොහොමද මේ ආපු ගමන් මග කෙටියෙන් කිව්වොත් මම 1987 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වාණිජ්‍ය විද්‍යාව පිළිබඳ විශේෂ ගෞරව උපාධිය ලබාගෙන 88 තමයි ජාතික ඉදිරි ගිරින් බැංකුවට පත්වීම ලැබුණේ නතර කළමනාකරුවෙක් හැටියට ලංකාවේ විවිධ ප්‍රදේශවල සේවය කළා එන වැඩි කාලයක් මම මහනුවර ප්‍රදේශයේ සේවය කළා ඒ සේවාව අතරතුර මම ප්‍රධාන කාර්යාලයට උසස් වීමක් ලැබිලා යනවා දැන් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී අලවි හැටියට කටයුතු කරන අවුරුදු 33ක් විතර මගේ සේවා කාලය බැංකුවේ ඇත්තටම කඳුරට සේවයකත් අපේ ලොකු සම්බන්ධතාවයක් තියෙනවා අපි මම මහනුවර කළමනාකරු හැටියටත් ප්‍රාදේශීය කළමනාකරු හැටියට ඉන්නකොට අපි ඉතින් මහනුවර දලදා පෙරහැර තියෙන කාලෙට අපි ඉතින් නිතරම කඳුරට ගුවන් විදුලියත් එක්ක අපි එක අතකින් එක ජාතික කාර්යය වාක්‍යමක් හැටියට සම්බන්ධ වෙන අනිත් පැත්තෙන් අපේ බැංකුව ප්‍රවර්ධනය කිරීමට ජනතාවට අපේ සේවාවන් දැනුවත් කිරීමට අපි කඳුරට සේවය පාවිච්චි කරනවා ඉතින් මෙහෙම ස්තුතිවන්ත වෙන අපට අද දින අපේ බැංකුවේ සේවාම් පිළිබඳව ජනතාව තවදුරටත් දැනුවත් කිරීමට මේ අවස්ථාව ලබා දීම ගැන ඔව් සභාපතිතුමිය දැන් මේ වෙලාවේ රටක් හැටියට සංවර්ධනය කරා යනකොට එහි අර බැංකු තෝරා ගැනීමේදී විශේෂ කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරන බැංකුවක් තමයි ජාතික ඉදිරි කිරීමේ බැංකුව කියන්නේ. රටේ සංවර්ධනය වෙනුවෙන් බැංකුවෙන් මේ වෙලාවේ සිද්ධ වෙන ක්‍රියාදාමයන් මොනවද? ඇත්තටම මේකේ අතීතය ගත්තහම අවුරුදු 100 ගණනක් ඇතර ගියත් 972 තමයි ආචාර්ය එන්.එම්. පෙරමැතිතුමා මේ බැංකුව පිහිටවන්නේ. ඒ බැංකුව පිහිටවීමට මූලික අරමුණක් වුණේ මේ රට අපේ රට මේ පුංචි රටක් වුණාට සංවර්ධනය කරා යම යන ප්‍රවේශයකදී අපි විදේශීය ආධාර මත තමයි යැපුණේ.
හැබැයි කාලයක් යනකොට විදේශීය ආධාර 70% කසුවක් වගේ තත්ත්වයට නවත්තන්න සිද්ධ කරනවා විදේශීය ආධාර. ඒ නවත්තනට අපි ගොඩක් අඩපණ වෙනවා. ඒ වෙලාවේ ආචාර්ය නිර්මරමැතිතුමා තීරණය කළා ලංකාවේ ජනතාවගෙන් ඉදිරි කිරීම යොමු කරලා අපිට මේ රට ගොඩනගන්න පුළුවන් කියලා. ඒ ප්‍රතිපලයක් විදිහට අපේ තැපැල් කාර්යාලය අනුබද්ධ කරලා ජාතික ඉදිරි කිරීම බැංකුව 72 බිහි කරනවා. එහෙම බිහි කරපු බැංකුව දැන් 49 වෙනි වසරේ වෙලා 58 දැන් ලබන්න ඕන මෙන්න අපි ලබමින් තියෙන්නේ. ඉතින් එවැනි කාල පරාසයක් තුල ඇත්තට මේ බැංකුවෙන් විශාල ප්‍රවේශයක් වුණා. විශේෂයෙන්ම මේ බැංකුව ඇවිල්ලා සතෙන් සතේ රුපියලෙන් රුපියල් එකතු කරලා රහසේ කැටයකට දලාපු බැංකුවක්. ඒ නිසා අපි ඉදිරි කිරීමට පමණක් නෙවෙයි इतनी किरी में तो है इतनी किरी में आप जनता गमट खेल दूंडे मे बैंक इतनी आप पुलवांगना विशेषन्म अभी विशेष विद्य गा नाय सहन बाध्यम नाय दी मे दी अभी पौजील देपल पौजील गिडखड़ा मिलदी गंड निवस खदंड इवगेम राजे रखियावल करनायट ये अवस्थावन सदा देवंटवश नाय सहन सपयांड इवगेम विशेष अभी कॉपरेट नाय विशेष रजे प्रसिद्ध नाय रजे व्यापृति हरहादेन नाय आदि अपट करंट पुलांगुना इत अभी शत्रुवेणु मे काल परासे अतरम हुद गमना अविलतीनवा ඒ ප්‍රතිපලයක් විදිහට අපි කොරෝනා සමයේදී සෞභාග්‍ය දැක්ම අතිකරු ජනාධිපතිතුමාගේ අපි දැක්කා අපි ඒකදී එතුමාගේ නියමයක් තමයි ඉලක්කම් දෙකේ පොලිය තනි ඉලක්කමකට ගේන්න කියන එක මේ කොරෝනා කාලය තුලදී අපිට පුළුවන් වුණා තනි ඉලක්කමකට ගෙනහැරලා අපිට එතුමා අණ දුන්න ක්‍රිප් එක නවත්තන්න කියලා අපි ක්‍රිප් නවත්තපු බැංකුවක් බොහෝ අයට ඒ කියන්නේ හිතාමතා කරපු වැඩ නෙවෙයි හදිසිය විචයට එහෙම නවත්තලා අපිට පහුගිය කාලය තුල අපි ඉතාමත් විශාල ප්‍රගතියක් විශාල ලාභයක් ලැබුවා අපිට පුළුවන් වුණා අපේ බැංකුව පහුගිය වසර තුල ඉතිහාසයේ කවදාකවත් නොකරපු නොලබපු ආකාරයේ බිලියන 11.5ක සුද්ධ ලාභයකටත් ඒ වගේම බිලියන 63ක ඉතිරි කිරීම වලට යන්නත් පුළුවන් වුණා ජාතික ඉතිරි කිරීම බැංකුවට තියෙන 100%ක් රාජ්‍ය ආරක්ෂාව මොකද අපි 60%ක් හැම වෙලෙම රජයට දෙන බැංකුවක් ඒ හින්දා 40%ක් තමයි ඉතුරු 40 අපේ මිනිසුන් ණය දෙන මිනිසුන්ගේ සේවින්ස් වලින් ඒ හින්දා අපි අපේ බැංකුවෙන් කිසියම් අඩපණවීමක් කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ අඩපණ වුණත් අපිට බෝඩ් උස්සන්න කවුරුත් දෙන්නේ නැහැ මොකද 100%ක් රාජ්‍ය ආරක්ෂා තියෙන බැංකුවක් විදිහට ඔව් රටේ සංවර්ධන වෙනුවෙන් උර දෙන ජාතික ත්‍රිමේ ක්‍රීමේ බැංකුවේ සභාපතිතුමා මේ විදිහට අදහස් ප්‍රකාශ කරද්දී ඔබතුමිය දැන් මෞතුමියක් මෞතුමියක් සහ ඊට පස්සේ මේ බිරින්දෑ කෙනෙක් අතර සිද්ධාන්තය කොහොමද දකින්නේ වෙනස ඒක ඉතින් හරිම අපි දෙකම එකට ගන්න ඕනක තැනක් මන් දකින්නේ කුටුම්බය කියන එකේ ප්‍රධාන හස්තය ග්‍රාමසේවක ලයිස්තු ගත්තම අපේ ස්වාම පුරුෂ අපේ තාත්තා ඒනොට කුටුම්බේ හැම දෙයක්ම කරන්නේ කුටුම්බය පරිපාලනය කරන්නේ කුටුම්බේ නීති හා සාමය ක්‍රියාත්මක කරන්නේ ඒ කුටුම්බේ ආර්ථිකය මෙහෙවන්නේ තම ස්වාම පුරුෂයා ගෙනත් දෙන සොච්චම් පඩියෙන් වෙන්න පුළුවන් ඒ ගෙදර ඉන්න කාන්තාව අම්මා මම අම්මෙක් විදිහට ඇත්තරම මම හිතනවා මම විශ්වාස කරනවා මම ආඩම්බරකාර අම්මා කෙනෙක් මන් දයාබර අම්මා කෙනෙක් මට මගේ අම්මගෙන් තමයි ආభాෂය ඇත්තරම ආවේ ඉතින් ඒ මගේ අම්මා මම කියන්නේ මම පරිණත තත්ත්වයට එනකන් විශ්වවිද්‍යාලයට යනකන් මම විශ්වවිද්‍යාල රැකියාවක් කරනකන් මගේ දරුවෝ උපදිනකන් මගේ අම්මා මට ශක්තියක් වුණා ඒ වගේ මම දැක්කා මගේ අම්මා මගේ පියාණන්ට සලකන්නේ කොහොමද කියන එක ඒ ආචාර ධර්ම අපි ඇත්තරම පොඩි කාලේදම අපි ඉගෙන ගත්ත අපි ගමක ඉපදිච්ච අය විදියට ඒ හින්දා මම මගේ ගෙදරදී මගේ දරුවන්ට ඒ කුටුම්බේ රකින්න මම විශාල වෙහසක් ගන්නවා ඒ වගේම රැකියාවක් කරන අතරතුර එතනදී මවක් වගේම අනිත් පැත්තෙන් ස්වාම පුරුෂයා මම මොන තරයකට ගියත් මම ජාත්‍යන්තර සම්මාන වලට පාත්‍ර වුණත් මම මේ මුළු ලෝකෙම මුළු රටේම මම විවිධ තනතුරු දරුවත් මගේ අංක එක මගේ ස්වාම පුරුෂයා මම හැමදාම මගේ ස්වාම පුරුෂයාට ගෞරව කළ තමයි මම ගෙදරින් පිටත් වෙන්නේ ඉතින් එවැනි තත්ත්වයක් තුර මම හිතනවා මට මවක් බිරියක් කියන එක මට अभ्युत दया मगे मेरा ट्रेन कांताव हेम कांता मम आराधना जात्यंत्र कांता दिन ये फिर समरुआ मारत अटेन्द ये समर ये मिधि मम मम कीप देत मई हेम देनियाक हेम सूर्याक हेम दिर्य कांतावक तमुंगे स्वाम पुरुषांक त्यागंडोने स्वाम पुरुष त्यागान पत्ति दरगांडोने तमुगे दरु अम्मे किजर दरु यहाँ मगरे वंड अम्मा के युतुक मंगाती रंबंडा सेने रत्न लियन वा गीत බිරිත්නගගේ සෙනෙහ ගියා යෝධ ඇලේ නැම්මේ කියලා යෝධ ඇලේ නැම්ම තියන්නේ කිලෝමීටරයට අඟලයිලු එතකොට ඒ විදිහට හෝ බිරිඳකගේ සෙනෙහස විය කෙනවා හැබැයි මවගේ සෙනෙහස එහෙම වෙන්නේ නැහැ කියලා කවදාකවත් වෙන්නේ නැහැ ඒක ඉතින් එක එක කුටුම්බයන්වල එක එක විදිහට තමයි වෙන්නේ අම්මා කියන එක කවදාකවත් වෙනස් වෙන්නේ අම්මා අම්මමයි හැබැයි බිරිඳ කියන එක ස්වාම පුරුෂයාගේ ඒ සොඳුරු ආදරය කියන්නේ හැම කාන්තාවක් මාදරේ බලාපොරොත්තු වෙනවා
ආදරය කියන්නේ ආදරය කියන එක අපිට හැම උපතේ ඉඳලම අපි ආදරය බලාපොරොත්තු අපි අම්මගෙන් තාත්තගෙන් සහෝදර සහෝදරියන්ගෙන් හැම කෙනෙක්ම හැබැයි අම්මගේ සෙනෙහස වගේම තමයි ඒ අම්මගෙන් ලබන සෙනෙහස ලබන්න දරුවොත් ස්වාම් පුරුෂයත් එක දැනගන්නත් ඕනේ අපිත් එක දැනගන්න ඕනේ අපි ඒ ගැන ලියවුණු ගීතය අහමු රම්බණ්ඩා සෙනවිරත්න මේ ගීතය රචනා කළේ ගුණදාස කපුගේ සංගීතවත් කරමින් ගායනා කළේ සොඳුරු සඳෑව හැඩ වැඩ ගන්නවන රංජිත් පෙරේරා මේ ටික ටික වතුර අරගෙන පොල් කටුවකට නාවපු අයුරු මතකයි ඇගේ උකුල් මත අම්මේ ඔබේ පාපියුමන් සිඹින කොට වැටෙනවා කඳුළු මගේ දැසින් ඔබේ නමට සෙනෙහස ළඟ
අද අපි සොඳුරු සඳෑව ඔබට ගෙනෙන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවත් එක්ක එකතු වෙලා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිතුමිය කේශිලා ජයවර්ධන මැතිදී ප්‍රධාන විධායක නිලධාරී W.E. පීරිස් මහත්මා නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී අලෙවි V.L. M. කරුණාතිලක මහත්මා එවැගේම ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ ජයන්ත පෙරේරා යන මහත්මීන් අපිත් එක්ක ඉන්නේ සභාපතිතුමිය දැන් මේ වැඩසටහන මේ මොහොතේ කඳුරට ගුවන්විදුලියෙන් ප්‍රචාරය වෙනවා වගේම කඳුරට FM YouTube නාලිකාව ඔස්සේ සජීවීව ලෝකේ කොතන හිටියත් කටියට දකින්න බලන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේක මේ මොහොතේ KCC එකේ අපේ Facebook page එකේ සජීවීව පටිගත වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ වැඩසටහන ඊට පස්සේ ඕනෑම දවසක ඕනෑම කෙනෙකුට දැක බලාගෙන මේ ඉදිරි ප්‍රස්තාව තියෙනවා. ඒත් එක්කම අපිට බලන්න මේ සජීවීව මැදිරියට සම්බන්ධ වෙලා අපිට කතා බහ කරලා අපෙන් විමසීම් කරන්න 0812 242 242 මැදිරියේ දුරකථනයත් විවෘත වෙලා තියෙනවා. නුවරට නුවරක් එක් කරපු ආයතනයක් කැන්ඩි සිටිසෙන්ද කියලා අපි කියන්නේ. මේ දැන් ව්‍යාපාරික ප්‍රජාව අපි දන්නවා ජාතික ඉතිරි කිරීමේ බැංකුවත් එක්ක නෑදෑකම් පවත්වන තමන්ගේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යනවා. ඔබේ ශාඛාවක් මෙහි තිබෙනවා. දැන් අද විශේෂිතව කටයුත්තක් සඳහා KCC ආයතනය යොදාගෙන තියෙනවා. KCC ආයතනය ගැන කොහොමද දකින්නේ ඔබ? KCC ආයතනය. KCC ආයතනය කියන්නේ මහා දේවන්තයගේ ක්‍රියාවලියක්. මම හිතනවා අද අපේ රට ගත්තාම මේ පුංචි රටේ මම විදේශගත වෙලා තියෙන රටවල් කීපයක ඒ රටවල මේ වගේ මහල් ටච් මහල් වගේ හැදිලා තියෙනවා. හැබැයි අපේ රටේ දැන් ඒව හැදිගෙන ආවට මේ KCC ආයතනයේ පළපදියම් වෙන මිට වසර ගානකට පෙර මම හිතනවා මේකේ අධිපතිතුමාගේ කාර්යය ගත්තාම අපි දැක්කේ එතුමා තමුන්ගේ ලාභය තකා යන පුද්ගලයෙක් විදිහට නෙවෙයි මම ඒක සක්සුදක්සේ පැහැදිලි කරනවා එතුමාට අවශ්‍ය වුණේ රටට දෙයක් කරන්න දැයට දෙයක් කරන්න එතුමා දේශපාලන හෙංචයියෙකුත් නෙවෙයි මගේ ඔචරලියම කිව්වොත් එතන එතුමාට හැම වෙලේම අවශ්‍ය වුණේ එතුමා මේ ක්‍රියාවලියට යොමු වුණේ මම දකින කාලේ ඉඳලා මම අහන කාලේ ඉඳලා එතුමාගේ සත්භාවයෙන් ලොකු සිතුවිල්ලකින් එතුමාට උදව් කරන අය ගොඩක් අඩු වුණා රාජ්‍ය පැත්තෙන් අඩු වුණා අනිකුත් පැති වලින් අඩු වුණා එතුමා හැමතැනටම ගිහිල්ලා ණයතුරුස් අරගෙන මේ විශාල ව්‍යාපෘතියක් ගොඩනැගුවා අද දහවල් කාලේ අපි මේ හැමතැනම ඇවිද්දා අපි අද තියටර එකට අලුත් තියටර එකට ගියා අපිට මේවා අපි පිටරට ගියාම අනේ අපි ඉස්සර හිතුවා කාපට් කරපු පාරවල් දැක්කම අනේ කවද්ද අපේ පාරවල් කාපට් වෙන්නේ කියලා අපි ඉන්දියාවට ගියාම අපි සිංගප්පූරුවට ගියාම අපි මේ වගේ මහල් දකිනකොට මේ අපි බැංකොක් වලට ගියාම මේවා දකිද්දී අපි හිතුවා අනේකවද ලංකාවට මේ වගේ දේවල් එන්නේ කියලා. හැබැයි අද අපේ සිහින සැබෑ වෙලා තියෙනවා. අපි ගොඩාක් කෘතවේදීත්වය පළ කරන්න ඕනේ. අද දවසම අපි එතුමා ගැන කතා කරා. එතුමා සැබෑ වීරයෙක්, සැබෑ යෝධයෙක්. ඒ කියන්නේ එතුමා මෙතනින් නතර වෙන පුද්ගලෙක් නෙවෙයි. අපි ගොඩාක් අය කරන මේ ව්‍යාපාරිකව ලංකාවට වඩා පිටරට ජාත්‍යන්තරයට යනවා. ඉතින් ජාත්‍යන්තරයේ බිස්නස් තමයි කරන්න පටන් ගන්නෙ. එතුමා එහෙම නෙවෙයි. එතුමා දේශීයත්වයට ගරු කළා. මේ වගේ තැනක් බලන්න අද උදේ ඉඳන් අපි දැකපු දේ අතරම ඇස්වහක් කටවහක් නැහැ. පුදුම සරක කන්දරාවක්. හැම තැනම ගත්තම හැම තැනම හොඳම ආයතන. අනික බිම් මට්ටමේ මම දැක්ක එතුමා දීලා තියෙන පොඩි 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 කඩ ටික. ඒවා තමයි එතුමා අපි අතින් වෙන්න ඕන දේවල්. මම හිතනවා අපි අතින් වෙන්න ඕන දේ එතුමා සිද්ධ කරුන් ලබනවා. එතුමා ශ්‍රේෂ්ඨ වීරයෙක්. අතරම මැදිකාලීන ව්‍යාපාරිකින්ට තමගේ ස්වයං රැකියාව සඳහා ඉඩ ප්‍රස්තාව උදා වීලා තියෙනවා සෙනසුරාදා විරුද්ධ දවස්වල. ඒ නිසා මේ විශේෂිත කාර්යභාරයක්. ඇත්තට මේකයි අපිට නුවරට නුවරක් එක්කලා ආයතනයක් හැටියට දකින්නේ. ඔව්. පිරිත්පත්ම ප්‍රධාන විධායක නිලධාරිතුමා ඔබතුමා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ නවතින්න හිතුවේ ඇයි? ඇත්තටම ජාතික ඉතිරි කිරීමේ බැංකුව කියන්නේ ඉතාමත් හොඳ රටට සේවයක් කරන ආයතනයක්. මොකද අපි දැක්කා ජාතික ඉතිරි බැංකුව මං හිතන්නේ සියලු දෙනාම දන්නවා මේ රටට අපි මේ රටේ සංවර්ධනය වෙනුවෙන් විශේෂයෙන්ම දායක වෙන ආයතනයක්. අපි ගත්තොත් එහෙම අපේ පනතින්ම තියෙනවා 60%ක දායකත්වයක් අපි රජයට දෙන්න ඕන. ඒ වගේම මේ ආයතනය ඇත්තටම 1972 ආචාර්ය අන්නම්පෙර මැතිතුමා මේක මේ බැංකුව හැදුවේ ඇත්තටම රටේ ඉතිරි කිරීම ඉතිරිය වැඩි කරලා ඒ ඉතිරිය රටේ සංවර්ධන වෙනුවෙන් සහ රටේ ජනතාවගේ ප්‍රයෝජන සඳහා යොදන්න. ඔව්. ඉතින් ඒ වගේ බැංකුවක සේවය කරන්න ඇත්තටම අපි සන්තෝෂයි. මොකද වෙනත් ආයතන වගේ නෙමෙයි මේකෙන් ඇත්තටම අපි බැංකුවක් වුණාට අපි රටේ ජනතාවට සේවය කරන ගමන් ඇත්තටම අපි එක පැත්තකින් බැලුවොත් මේ ඉතිරි කිරීම පුරුද්ද ඇති කරනවා කියන්නේ සේවයක්.
ඒ වගේ ජනතා සේවයක් විශේෂයෙන්ම අපේ බැංකුවෙන් කරනවා සමහර වෙලාවට ගොඩක් අය ඒක ගණඳුනු කරුව නොදන්නවා වුණත් අපි අපේ සම්මන්ත්‍රණ වල හැමතේම අපි කියන්නේ ඒකයි අපි අපේ මේ ජාතික ඉදිරි බැංකුව සුවිශේෂී කාර්යභාරයක් කරනවා ඒ නිසා මට හිතුණා මේ අවුරුදු කාලය තුල මම බොහොම සන්තෝෂෙන් ඉතාමත්ම ප්‍රීතිමත්ව අපි මේ 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 අවුරුදු 33 කාලේ ජාතික ඉදිරි බැංකුවේ මම ගෙව්වා කියන එක මට ආඩම්බරෙන් කියන්න පුළුවන් ඔව් සාමාන්‍ය අධිකාරිතුමා දැන් ඇත්තටම රජයත් එක්ක තියෙන බැංකුවක් රජයේ කටයුතු තමයි වැඩිපුර කරන්න සිද්ධ වෙන්නේ. එහෙන් අපි දැන් ඇනවුම් ලැබෙනකොට එහෙම නැත්නම් නියෝග ලැබෙනකොට ඒවා ක්‍රියාත්මක කරන්න යනකොට සලිත වීමක් එහෙම සිද්ධ වෙන්නේ නැද්ද? නෑ අපි එහෙම වෙන්නේ නැහැ. මොකද අපි සාමාන්‍යයෙන් අපේ අයිතිකරුවා රජය. රාජ්‍ය බැංකුවක් කියන්නේ ඒකයි අපි රජයට වැඳි සිටින බොහොම රජයේ විසින් ක්‍රියාත්මක කරන දැන් ඕනම රජයක් අපි රජය කියන්නේ මේ දැන් පවතින ආණ්ඩුවේ මේ ඕනම රජයක් පත් වුණොත් පක්ෂ පාට ભેද තොරව ඒ රජය විසින් ක්‍රියාත්මක කරන රටේ සංවර්ධන වෙනුවෙන් ක්‍රියාත්මක කරන නොයෙකුත් ක්‍රමවේදයන් වලට අපි අනුගත වෙන්න ඕනේ සමහරක් වෙලාවට පොඩි දේවල් තියෙනවා ඒ වුණත් අපි කොහොම හරි අපි ඒකට ගෙන දැන් හොඳම උදාහරණය තමයි මේ කොවිඩ් වසංගතය ආවම අපි දැක්කා රට සමහර ප්‍රදේශ ලොක්ඩවුන් වුණා කර්මාන්ත සමහරට වහන්න වුණා එතකොට පොඩි පොඩි ව්‍යාපාර ඒ කියන්නේ පාර දෙපැත්තේ තියෙන කඩ විශේෂයෙන්ම රෙස්ටුරන්ට් වගේ ඒවා වහන්න සිද්ධ වුණා ඒ අයට ආදායම නැති වුණා ඒතොර ඒ අය ණය අරගෙන තිබුණා ණය අරගෙන තිබිලා මේ ණය වලට රජය රජයක් වශයෙන් ගත යුතු පියවර රජය ගත්තා රජය කිව්වා මේ ණය ගත්තා හිට පහසුකම් දෙන්න ණය සානාධාරයක් දෙන්න ඇත්තටම බැංකුවක් වශයෙන් අපිට ටිකක් ඒක අපහසුයි. ඔබතුමා කිව්වා වගේ. නමුත් ඒක අපි කල යුතු දෙයක්. මේ අවස්ථාවේ සෑම බැංකුවක් විශේෂයෙන්ම රාජ්‍ය බැංකුවක් වශයෙන් අපි ඒක කරන්න ඕනේ. මොකද අපි හැම අපි දන්නවා ඇත්තටම මේ වගේ අවස්ථාවක ඒ අයට ඒ ණය ගෙවන්න බෑ. අපි දැන දැන අපිට ඒක කියන්න බෑ. එහෙම කරන්න බෑ කියලා. ඉතින් ඒ අනුව ඔබතුමා විශ්වාස කරන්න අපි 162000 කට වැඩි සංඛ්‍යාවකට අපි ණය සානාධාරය දුන්නා. අපේ මේ ගිය අවුරුදු 2020 බිලියන 4කට ආසන්න ප්‍රමාණයක් පොලිස් අනාතරයක් අපි දීලා තියෙනවා. දසලක්ෂ 4000කට වගේ ප්‍රමාණය මුදල් ප්‍රමාණයක්. ඉතින් අපි මේ වගේ රජයේ විසින් යම් යම් දැන් රජයේ සමහරක් වෙලාවට කියනවා එක එක ආයත එක එක සෙක්ටර්ස් වලට කියන්නේ එක එක මේ අයට ණය දෙන්න කියලා. සමහරලාට කාර්මික අංශේ එහෙම නැත්නම් කුෂි කාර්මික අංශේ. ඉතින් ඒවා අපි බලනවා දැන් පෞගී දවස්වල තව එකක් කියව ඔබතුමා කිව්වා මේ කියන වගේම දැන් ඔය ක්‍රිප් ප්‍රස්ස තියෙනවා. නමුත් ඉතින් අපි මේ සමහරක් වෙලාවට අවස්ථාවාදීව ඒ කරුණු සාකච්ඡා බලලා ඔහු ඒ ක්‍රිප් එකට කොහොමද සම්බන්ධ වුනේ ඒකට ක්‍රිප් එකට ගියේ සාධාරණ හේතුම් මත නම් අපි ඒක ක්‍රිප් එක බලන්නේ නැහැ. ඉතින් අර ඒ වගේ අපි ජනතාවාදීව ජනතාවගේ පැත්තෙන් බලන ගමන්ම රජයේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අපි රාජ්‍ය බැංකුවක් වශයෙන් අපි වැඳී හිටිනවා. ඒ වගේම තමයි තව අපි රජය අපි ලබන ලාභය අපි කොච්චර ලාභයක් ලැබුවත් ඒක පුද්ගලික අංශයට එන්නේ ඒක අපි දෙන්නේ රජයට. අපේ ලාභයෙන් කොටසක් අපි හැම අවුරුද්දෙම අපි රජයට දෙනවා. රජයට සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ගමන්ම ලාභය ලාභාංශ නැවත රජයට. එනසා රාජ්‍යයත් එක්ක බැඳිලා තියෙන ආයතන. දැන් ඔබ කිව්වානේ අර ගොවිතැන් කටයුතුවලදී තුර දෙනවයි කියලා. එහෙනම් ගොවිතැනත් එක්ක ඇඳිලා තියෙන ගීතයක මිහිර බෙදා හදාගමු අපි. ඩෝල්ටන් ඇල්ඩ්‍රිස් රචනා කළ මේ ගීතයේ සංගීතවත් ක්‍රමෙන් ගායනා කළේ පණ්ඩිත WD අමරදේවන් ප්‍රධාන පිරිස. අද සොඳුරු සඳෑව වර්ණවත් කරමින් රංජිත් පෙරේරා, ජන විජේසිංහ ප්‍රමුඛ අපේ KCC වාද්‍ය කණ්ඩායම. Thank you.
හදිය බින්දු බින්දු රඳ හදිය බින්දු බින්දු ඉසුරු සුවඳ රඳු රඳු ඉසුරු සුවඳ රඳු රඳු රඳ හදිය බින්දු බින්දු ඉසුරු සුවඳ රඳු රඳු ගතිනි හලා ගය මුරන් ගොය මේ සින්දු සින්දු රන් ගොය මේ සින්දු සින්දු රන් ගොය මේ සින්දු සින්දු केसीसी सुंदर सेंदेवत्कुला बिंदुई अट एकाई देखाई देशी हतलिस देखाई देशी हतलिस देख कैंडी सिटी सेंटर ही अभी विशेषित मेदरी दुरकथन अंके मेमोते कंद्र एफ एम नालिका अणुई दशमिक एकसियाताई दशमपह एकसियाताई दशमतुन तरंगमालावन इवगेम यूट्यूब नालिका वस्य अभी मोहनपति देट सजीवीव मे रूपराम देख बलागनी मे प्रस्ताव तीन इवगेम तमय कैंडी सिटी सेंटर ही केसीसी फेसबुक पेज के मे रूपराम वबट සජීවීව දෙකබලාගෙන මේ ඉද ප්‍රස්තාව උදා වෙලා තියෙනවා. අපි අද කතා කරන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ කාර්යභාරයන් පිළිබඳව. විශේෂයෙන් රටේ සංවර්ධනය වෙනුවෙන් උරදෙන ව්‍යාපෘති පිළිබඳව. ටිකක් නිහඬව හිටියා අපේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අධ්‍යක්ෂතුමන් ජයන්ත පෙරරා මහත්මයා. ආයුබෝවන් ඔබතුමාට. කියන්නකෝ ඔබ ආපු ගමන් මග. මම මූලික අධ්‍යාපනය ලබන්නේ කොළඹ ආනන්ද මහවිද්‍යාලයෙන්. පාසලෙන් मम्म जाति बैंक संबंध लिपिकारिट एक हेट पास प्यवर हिंग प्यवर इसटे बिल्ला ज्येष्ठ कलम करेट सेवेल एक दस मैं हाई मम विश्राम दिदास दासी विश्राम विश्राम के लिए और हतर पास मठ आराधना मीनो अध्यक्ष मंडेट संबंध विशेष सभापति तुम्हें तम ये आराधने करें संबंध मंडल
ඔව් ඒ නිසා බැංකුව ගැන දන්න චරිතයක් නිසා තමයි සභාපතිතුමිය ලෙස ආරාධනා කරන්න ඇත්තේ ඔව් සභාපතිතුමිය දැන් මේ දිනවල මොනවද ක්‍රියාත්මක කරන විශේෂිත වැඩපිළිවෙල රටේ සංවර්ධනය වෙනුවෙන් මේ දිනවල අපිට ඇත්තට මේ බලපතු කියන්නේ ලොකු ව්‍යසනයක් කරන මූණ දිලා හිටියේ අපි විතරක් නෙවෙයි ලෝකයා මූණ දුන්නා මමගේ රාජකාරිය බාරගත් දවසේ ඉඳලා මට ඒ තත්ත්වේ මූණ පෑවා හැබැයි අපි එන අභියෝග ඔක්කොම ගත්තා රටේ සෞභාග්‍ය දැක්ම වෙනුවෙන් අපිට පුළුවන් වුණා අතිගරු ජනාධිපතිතුමාගේ ඒ ව්‍යාපෘතින් හරහා අපි විශේෂයෙන් ණය දෙන සහන වැඩපිළිවෙල අපි ආරම්භ කරා ඒ ණය දීමේදී අපි විශේෂයෙන්ම අපි තිබ්බේ යම් යම් සීමිත ණය දීම් පමණයි අපි ඇක්ටෙන් අපිට දීලා තිබ්බේ හැබැයි අපි කණ්ඩායමක් විදිහට අපි අපි අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය අරගෙන අපිට පුළුවන් වුණා ශුද්‍ර මූල්‍ය පත්‍ර මොකද අපිට තිබ්බ තවත් බැංකුවක් ශ්‍රී ලංකා ඉදිරි කිරීමේ බැංකුව කියලා අපි අපි අනුබද්ධ සබ්සිඩරි එකක් තියෙනවා. අපි ඒක අර අපිට අඬ පුළුවන් වුණා ගම් දනව් වලට. අපි ගිහිල්ලා ගෙයින් ගෙට දොරින් දොරට ගිහිල්ලා අපි ගම්මාන වලට ගිහිල්ලා කුෂිකාර්මික ශේෂ්ඨට අපි ගොඩක් මුදල් සහන ලැබලා දුන්නා. ඒ දරින් අපිට පුරුමුණා බඩේරුගු වගා කරන ගොවියන්ට ගෙවිලියන්ට සහනයක් වෙන්න මේ බැංකුවෙන් පුළුවන් වුණා අපේ ශ්‍රී ලංකා ඉදිරි කිරීමේ බැංකුව තුලින්. ඊට අමතරව අපි ඉස්තු ව්‍යාපෘතිය ගත්තා මිස්තු තුනෙන් එකයි ශ්‍රී ලංකා නිෂ්පාදනය කරන්නේ. හැබැයි තුනෙන් තුනක් අපිට නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒකට මූල්‍ය සහන නැහැ. ඕනතරම් ඉස්සුව අපිට මෙහෙයලන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඊට පස්සේ අපි තීරණය කරා එයාට ඒ වගේ ඉස්සු අපනයනය කරන්න ඒගලන්ට ඉස්සු ව්‍යාපෘති හරි ගස්සන්න ඒ මුදල් අපිට දෙන්න පුළුවන් වුණා. අපි එතනින් නතර වුණේ නැහැ. ඇස්වන්ඩ කියලා අපි කාන්තාවන් දැන් අපි අද දවල් මේ චුසිත මහත්මයාගේ මෙතෙන් මේ පරිශ්‍රයට අර දැක්ක වගේ හැමතැනම ස්වන්රකියාවක් කරන්න පුළුවන් කාන්තාව හිටියා. ඒගලන්ට තිබුණේ නැහැ මූල්‍ය පහසුකම්. ඒගලන්ට අපකාරියෝ හිටියේ නැහැ. අපි ඒ කණ්ඩායම් හදලා අන්‍යෝන්‍ය අප විදිහට දීලා පස් දෙනාගේ අප හදලා අපිට පුනා දිස්ත්‍රික්ක කීපයක පහුගිය අවුරුදු තුල ඒගලන්ට ණය සහන කුඩා මට්ටමේ ණය සහන ලබා දෙන්න පුළුවන් වුණා. ඒ වගේම අපිට පුළුවන් වුණා පෙර පාසල් ගුරුවරුන්ට පහුගිය කාලෙදී පෙර පාසල් ක්‍රියාත්මක වුණේ නැහැ. ළමයි ගියේ නැහැ, ළමයි යව්වේ නැහැ. ඒවා වහලා තිබ්බා. ඒ අය ගොඩක් අඩපණ වුණා. අපි ඒ නිසා අපි ඒකෙත් ණය සහන සලකලා බලලා ග්‍රේස් පීරියඩ් එකක් දීලා අපි විශාල වැඩ කොටසක් කරා. ඊට අමතරව පහුගිය කාලය තුල අපි ජාතික ඉදිරික් වරිමේ බැංකුව හරහා විශාල වශයෙන් ණය දෝරේ ගලන්න පටන් ගත්තා. අපි හිතුවා මේ බැංකු වහන්න කියනවා බැංකු නැති වෙයිද ඒ වගේ ප්‍රශ්න මතු වුණා. හැබැයි එහෙම දෙයක් වුණේ නැහැ. ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ දොරවල් ඇහුණේ 1 2 3යි. ඒවත් ඉක්මනට අරින්න පටන් ගත්තා. හැම තැනකම ගණතුණුකාරය පෝලිම් පිටින් එන්න පටන් ගත්තා. ඒකට හේතුව මොකද? සෞභාග්‍ය දැක්කම තුලින් ආපු ඉලක්කම් දෙකේ පොලි 1 ලක්ෂකට ආපු හින්දා. ඒ නිසා පුළුවන් තරම් මිනිස්සු අපෙන් ණය ගත්තා. ණය කරගන්න බලාපොරොත්තු වුණා. අපි ක්‍රිබ් එක ගැන හිතුවේ නැහැ. ඒ නිසා අපිට ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් පෞද්ගලික ණය විශේෂයෙන් රාජ්‍ය සේවකයන්ට ණය විශේෂයෙන් තමගේ ගෙවල් දොරවල් හදාගන්න ණය ඒ වගේ දේවල් උන්ට ගොඩක් කරන්න ජාතික ඉදිරි කිරීමේ බැංකුව දායකත්වය ලැබලා දුන්නා. ඔව් කාන්තාවක් හැටියට සිසු පිරිත නතු කරගෙන මේ කටයුතු කරන්න යනකොට අභියෝග නැද්ද? ඒවා තියෙනවා. මගේ අවුරුදු 10ක වෘත්තීය සේවය තුළ බැංකුවල ඒවා ටිකක් මේක ඉතින් තීර නැත්තේ නැහැ නේ කියන්න බෑනේ. කියන්නේ පිරිමි රාශියක් එක කාන්තාවක් ගන්න මට. හැබැයි මම සතුටු වෙනවා. මට හම්බෙලා තියෙන පිරිස හරියම ලැබි බැංකුවට ලැබි පිරිසක්. ඒක තමයි වඩා බලාපු වෙන ගොඩනගන්න ඕනේ. බැංකුවට ලැබි මේ බැංකුව ගොඩනගන්න ඕනවා කියනවා තියෙනවා. එක එක චරිත අපිට හම්බෙනවා. අපේ සෑම අකවානුවකදී මගේ අවුරුදු 10ක කාලය තුළ සභාපතිත්වයේ දරන කාලය තුළ හැබැයි ඒ කොයි වගේ චරිතල ආවත් ඉතිරි කිරීමේ බැංකුවත් මට හොඳ තෝතැන්නක්. මම කලින් හිටියේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපතිනි විදියට මම ඒක ඉතාමත්ම හොඳින් ක්‍රියාත්මක කළ පළදායි බැංකුවක් බවට ලංකාවෙන් පත් කරා. ඉන්පස්සේ මට ආවේ ලොකු අභියෝගයක්. මේක චෙක්පත් කරන්ට් account නැති වුණාට ලංකාවේ තුන්වෙනි බැංකුව. ඉතින් ඒ බැංකුවට නායකත්වය දෙන්න යෑමේදී කිසිම අවිනිශ්චිත බයක් මට ඇතුුනේ නැහැ. මම කාන්තාවක් විදිහට මම හැම වෙලෙම හිතනවා මම යකඩ ගැහණියක් කියලා. මම ඒක හැම වෙලෙම ප්‍රසිද්ධයි කියනවා. එහෙනම් මම ජාත්‍යන්තර දිනාගත්ත කාන්තාවක් විදිහට මට මොන ඒ අභියෝගාවත් මගේ කණ්ඩායම මගෙත් එක්ක එකමුතු වෙන්නවා. මට අවනතයි. අපි නීති රීති දාන්නේ. අපි ඉතාමත් යහළුවෙන් ඔබතුමාලා දවල් දාවන දකින්න පුළුවන්. අපි ඉතාමත් සතුටින් කාලය ගත කරා. අපේ විෂය තුල අපි අද අපේ වරුවක මාතෘකාවක් උනේ මේ කේසිසි ආයතන අධිපතිතුමා. ඒක ඔහු දවන්තේ අපි ඒව ගැන කතා කරා. අපි ඔහුට උදව් කරේ නැද්ද? අපිට උදව් කරන්න පුළුවන්ද කියන වගේ අපි කල්පනා කරා. ඉතින් මම හිතනවා ඒව අභියෝග නෙවෙයි අපිට තියෙන කාන්තාවක් විදිහට. ඔව්. ඒ වුණාට කාන්තාවන් අඩන් තෙට්ටම නතු වෙන ගීතයක් තෝරනවා ලඳුනේ. ඔව්. මේ ගීතේ ප්‍රියකලේ. ඔව් ලඳුනේ. ඒ කියන්නේ මේකයි. ඒක නම් හරියම සෝචනීය පැත්තක්.
අඳුරේ පව් කරන දනන් අඳුරේ පව් කරන දනන් එළිය රවණ ලඳුනේ ඔව් ඇත්ත ඒ කියන්නේ අපි මේ පෙන්වන සුන්දර ලෝකය අපිට නැහැ අමරසිරි පිරිස් මැතිතුමාගේ කටහඬ ලයනත පැත්තරේක යනකොට මම දැක්කේ ලඳුනේ ඔබේ දැස දැකගත්තෙමි සඳය කලක ලඳුනේ එතන එතන ලඳුන් වන අපි කවුරුත් ආදරේ බලාපොරොත්තු වෙනවා මම ඉස්සෙල්ලා කිව්වේ අපිට ආදරේ අම්මා තාත්තගෙන් වගේම දරුවන්ගෙන් වගේම ස්වාම පුරුෂයන් අපි ලෝකයාගෙන් සමාජයෙන් ආදරේ බලාපොරොත්තු වෙනවා හැබැයි මෙතන දකින්න ලඳුන දකින්නේ මේ කතා රචකයා හවස් කාලයේදී ඒ දකින්න ලඳුන ඔහු කියන්නේ දෙනෝදාහක් අතගත්තද ඒ කියන්නේ කසාද බඳින විවාහ වෙනව නෙවෙයි අත්ෙන් අතර යන ලඳුනක් බවට පත් වෙලා ඉන්නවා සැමියෙකු නැති ලඳුනේ දිනෝදාහක් අතගත්තත් ඔයාට ස්වාම පුරුෂයෙක් නැහැ එහෙම වගේම නෑයක් නැහැ නෑකම් නොකියන කෙනෙක් ඒ හින්දා ඒ හැම වෙලේම මම දකින්නේ එතන ඉතාමත්ම අසාධාරණයට පත්විච්ච සෝචනීය කාන්තාවක් ගැන තමයි කියන්නේ හැම වෙලේම පිරිමින්ගේ පාප කඳට දෝෂ විඳින ලඳුනේ ඒක මං හිතනවා ඒක අපි සෞභාග්‍ය විදිහට අපි හොඳ ගෘහස්ථයක ජීවත් වෙන කාන්තාවට වඩා හරිම හරවත් ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. ඒ නිසා අඳුරේ පව් කරන දන එළිය ලබන ලඳුනේ ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලඳුනේ. ලැම පේනවා ඕන කෙනෙකුට, බලන කෙනෙකුට, දකින කෙනෙකුට. හැබැයි ලය ඇතුළ තියෙන දුක, වේදනාව, ආදරය, සෙනෙහස ඇයගේ දෙනෝදාහක් අතගත්තත් ඒ කවුරුත් ඒක දකින්නේ නැහැ. ඇය පෞකාරිෂ්ඨියක් කියලා ලෝකයේ දකිනවා. හැබැයි මම ඒක පෞකාරිෂ්ඨියක් විදිහට දකින්නේ නැහැ. මේ සින්දුව තුලින් අපිට පුළුවන් මම කාන්තාවක් විදිහට මම යෝජනා කරන හැමදාකම මම ඉන්දියාව ඉගෙන ගත්තා. ඉන්දියාව ඉගෙන ගන්නකොට මම දැක්ක මේ වගේ ලඳුන් ඕන තරම්. මම වියට්නාමයට ගියා, මම බැංකොක් වලට ගියා. ඒවා නීත්‍ය අනුකූලයි. මේවා නීත්‍ය අනුකූල නැහැ. මේ කාන්තාව, මේ වීදි කාන්තාවක් ගැන මේ කියන්නේ. මේ වීදි කාන්තාවට මේ වගේ පාපෝච්චනයක් කරන්නේ ඇගේ හද තුල කැකෑරෙන වේදනාව තවත් පිරිමුගේ විලාශින් කියවෙන්නේ. ඒ ලඳ හිටියේ මේ නුවර කියලා දන්නවද? ඒක ගැන මම දන්නේ නැහැ. ඔව්. මේ මම ඔක ගැන ඔකේ ඔය විස්තර පොඩ්ඩක් මම බැලුවා. අතරම මේ මමත් ඔය ගීත දෙකම මැඩම් තෝරපු ගීත ඒ කියන්නේ අර දවසක් පැලෙන තිහෙන ගීතයත් ලඳුනේ ගීතයත් මම ආස කරන ගීත දෙකක් මමත් තෝරලා තිබුණා. මේ රම්බණ්ඩා සෙනීරත්න මහත්මයා තමයි ඔය ගීත දෙකම රචනා කළේ. ඉතින් අර ගීතය මං හිතන්නේ මම දන්න විදියට ඔය ලස්සන රූමත් කාන්තාවක් කියලා ආරංචි. ඒ කාන්තාවේ සැබෑ සිද්ධියක් මං හිතන්නේ. ඔව්. රම්බණ්ඩා සෙනීරත්න මහත්තයා දළදා මාලිගාවේදී දැක්ක කියලා කියනවා ඒ කාන්තාව. පස්සේ ඇහුවලු යාළුවගෙන් අර කාන්තාවකට දැකලා පුරුදුයි. මේ ඇයි මේ කොහේ හරි දැකලා තියෙනවා ඊට පස්සේ කෝල ඔබතුමා මතකද උසාවියේදී දඩයක් ගහපු ওই කාන්තාව තමයි කියලා ඒ මම එතනදී දකින්නේ රම්බණ්ඩා සෙනීරත්න මහත්මයා නීතිඥයෙක් වුණත් නීතිඥයෙක් ඒ වගේ අභිසාරිකාවක් දෙස බලලා දීපු සානුකම්පිත රචනාවක් මම හිතන්නේ ඒක හරි සුන්දරයි ඇගේ පහස ලැබුව තමන්ගේ මිතුරන් දෙන්නේ වැලමිටෙන් ඇනලා මාලිගාව නගිනකොට අහක බලා ගන්නකොට රම්බණ්ඩා සෙනෙවිරත්න කලින් දවසේ තමන්ගේ මිතුරන් සමීපට ආපු මේ ලඳගෙන ලියපු ගීතේ. ඔව්. ආමු මේ ගීතේ අපි රම්බණ්ඩා සෙනෙවිරත්නගේ ගීපද සංකල්පනාව මේ ගීතේ සංගීතයේ ප්‍රේමසිරිකේම දාසගෙන් එදා ගායනා අමරසිරි පීරිස්ගෙන් අද ගයන්නේ නිශාන්ත කුමාරය. ලඳුනේ
දිනු දහක් අතගත්තද සැමියකු නැති ලඳුනේ නැින්න කම නොකියන වීදි සරණ ලඳුනේ ලඳුනේ තෙල් මල් කින දොත පුරා මුනි කුටියට පියමන් වන ඔබේ දැස දැකගත්තෙමි සැඳ කලෙක ලඳුනේ ලඳුනේ නිවන් දකිමයි දෙවුරම යන පාර අහන ඔබද පටාචාරාවකි ඔබද තිසා ගෝතමියකි කඳට දෝස විදින ලදුනේ අදුරේ පව් කරන දනා එළිය රවන රදුනේ ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලදුනේ කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ලඟුනේ කොහොඹුවකටවත් වරදක් නැහැ ඒත් වැරදිකාර ලඳුනා ලඳුන් ගැන මේ විදිහට තමයි අභිමානින් යුක්තව අද මේ කතා කරන්න පුළුවන් ලඳක් අපිත් එක්ක ඉඳද්දී අර විදිහට ගැරහම් ලබන ලඳුනොත් ඉන්නවා කියන සිද්ධාන්තය තමයි ගීය තුළ කතා බහ කළේ සොඳුරු සඳෑව සුන්දර සඳෑව අද අපි ගත කරන්නේ ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ සභාපතිතුමිය ප්‍රධාන විධායක නිලධාරිතුමන් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිතුමන් ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ අධ්‍යක්ෂතුමන් සමගින් ඒකරාශී වෙලා සුන්දර සඳෑව ගීයෙන් කතා බහ කරන අපිට ඇතමෙකුට කතා කරන්න බැරි ඒ වගේම ලියලා තියෙන සිද්ධාන්ත ගැන මතු කරන වෙලාවක් රාජකාරියෙන් ලබා ගන්න අර ඒකාකාරීත්වය එහෙම නැත්නම් මේ ආතතිය මිදෙන ගුවන් කාලයක් මේ වැඩසටහන ගැන මොකද හිතන්නේ හිතන්නේ ඇත්තටම ඉතාමත්ම සුන්දර වැඩසටහනක් දැන් අපිට අමතක වෙච්ච සඳොත් මෙතෙන් දහම අපිට මතක් වෙනවා අපි ඒ ඈතට අපිත් යනවා දැන් මේකේ තෝරගෙන තියෙන ඇතම් සින්දු ගත්තාම අපි තරුණ කාලෙත් අපිත් ඒ ජවයට මුණ දුන්න කාන්තාවක් එතන ඒ අපිට ආදරණීය හැඟුම් ඒ වියෝබර හැඟුම් අපිටත් ඒවා දැනෙනවා. ඉතින් මම හිතනවා මේ වගේ ගුවන් කාලයක් අද අපි වෙනුවෙන් වෙන් කරපෙක් ගැන අපේ එකමුතුකමත් තව ගොඩක් වැඩි වෙනවා. අපේ ලැදියාවත් එකට එකතු වෙනවා. අපි කතා බහ කළ මේ සුදු තෝරා ගැනීමේදී එක එක්කෙනාගේ විඥානය මෙතනදී මතු වෙනවා. ඒකත් මට හොඳ පාඩමක් බාටපත් කරගන්න පුළුවන්. අපේ දැන් අපි කොහොම සාමාජිකාරතුමා සරපරුෂ වෙන්න පුළුවන් නියෝජ සාමාජිකාරතුමා සැබෙන්න සරපරුෂයි හැබැයි මම හිතනවා මේ ගායන ශිල්පී මේ ගායනට යනකොට මම මගේ හිතෙන් හිතනවා ඒක නම් ඇත්තටම හැංගුම් බර මිනිසුන් කියන එක ඉතින් මම හිතනවා අපිට ලොකු දෙයක් මේ වගේ අවස්ථාවක් ලබා දීම අපේ වාද්‍ය වෘන්දය ගැන ක්‍රියේෂන් සංගීත ගැන කණ්ඩායම ගැන මොකද හිතන්නේ මම මේ පිටිපස්සට බලා ගන්න බැරුව හිටියේ ඒ දියණියගේ කටහඬ අතිශයින් මිහිරි මම ගොඩක් ආඩම්බර වුණා මට බලා ගන්න බැරුව. ඒ වගේම මේ මැතිතුමා ගැන ගත්තාම අමරසේ පීරිස්ගේ කට අමර පීරිස් මහත්තයාද මේ ඇවිල්ලා ඉන්නේ කියලා මට එකපාරට හිතුණා. ඒ විදිහට.
හරි මාඩම්බර වෙනවා මම මේ වගේ දෙයක් නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ අපි හිතුවේ ගුවන්විදුලිය යන සින්දුවක් යයි අපි ඒක ගැන කතා කරයි චුට්ටක් කියලා හැබැයි මේක හරිම ඉතාමත්ම සතුටුදායක මට්ටමට අපේ තරුණයන්ට තරුණයින්ට තමගේ ජවයේ ඔප්නම් ගන්න වැඩසටහනක් මේ වගේ කණ්ඩායමක් දැකීම අන්නේ සිද්ධාන්තය තමයි අර KCC සභාපතිතුමාට ඇතුළු වෙන මගේ සංකල්පය ඒක තමයි මේ සොඳුරු සඳයාව හැමදාමත් අපි ගෙනෙන්නේ අපිත් එක ඉන්නවා මේ අපේ අජිත් තිරිස් මහත්මයා විදායක නිලධාරිතුමන් ඔබතුමාගේ කුඩා අවදී පිළිබඳව නැත්නම් පාසල පිළිබඳව හැම තොරතුරු ටිකක් අපිට කියව. ඇත්තම තේ පාසල් පාසලේදීනේ හරි දඟයි. ඒක තමයි ස්වභාවයෙන්ම ඒක. දඟයි තමයි. මොකද ඉස්සරින් අපි දැන් වගේ නෙමෙයි ඇත්තටම දැන් ළමයි ගත්තොත් එහෙම ගොඩක් මේ ටිකක් අර ට්‍යූෂන් වැඩි ක්ලාස් යනවා ඉතින් ස්කූල් යනවා ඒ ක්ලාස් යනවා ඊට පස්සේ සෙනසුරාදී විද ක්ලාස් යනවා ඉතින් අපි ඇත්තටම එහෙම මම ක්ලාස් ගියේ නෑ මේ ඒ ලෙවල් වලත් එක සබ්ජෙක්ට් එකක් විතරයි ගියේ අර කෙමිස්ට්‍රි ටිකක් අමාරු නිසා ඒකට ගියා රෙන්ඩ වෙන සබ්ජෙක්ට්ස් මං ගියේ නෑ ඉතින් වැඩේ ඉතින් බෝලේ පිට්ටයි තමයි අතේ තිබුණේ ඉතින් උදේ ඉඳන් අවසන් කාම උදේන් ගෙදරින් ඉස්සර අපේ ගෙදර වැඩ ටික අපි කරන්න ඕනි पउली पास दिन अम्मा बेड बेदन उलाट इतर डे ग्रैंडर्स मिरी कटोना दर बलोना बेड बेदन तग्ल उदय पांदर समलाट अभी हाईट इतर गिटेल तम तम वेट की वेरकर गिदरी कल गी अम्म आई हवस हाईट इतर तम क्रिकेट गाना थिंक क्रिकेट मैडम अभी थिंक वेडे मम्मी स्कूल क्रिकेट से बैंक लेद टीम से तन तुर लगना पस इवल्ट अंड बेरी उन्ना तम ताम थी क्रिकेट तीन ई थिंक हरी दंगकार जीवित अर्थम थिंक कैंपस के गेल थिंक बैंक जीवित कौर तीत समाट हितन सुंदर कपिट हेम सुंदर हरी स्ट्रेस अभी उदय आटट गिया सभापुर නියුද සමාජික දුන අපි ඔක්කොම ඉතින් රෑ 9 වෙනකන් වැඩ කරනවා මම කොච්චර රෑ වෙලා ගියත් මම මේ සින්දු දැන් සංගීතර රෑ 10ට ගියත් මම සින්දු දෙක තුනක් අහලම තමයි බුරියන්නේ නැත්තම් හරි අමාරුයි මේ ඊට ඔය සින්දු මනස නිරවුල් කරගන්න ඕ ඒ කියන්නේ අහන්න ටිකක් ඔය සරල සංගීතය දැන් ඔය මම අපේ මැඩම් තේරුවා වගේ හිතට ටිකක් සහනය වෙන සින්දු දෙක තුනක් අහලම තමයි බුරියන්නේ මේ මොකද දැන් ඒතකොට උදේ 8ට නිවසින් ඇවිල්ලා රෑ 9ට වැඩ ඇවිල්ලා යනකොට හයිට් ඉතර ගෙදරින් යනවා ඒතකොට ගෙදරින් ඒක පිළිබඳව ගැටලු එහෙම ඇති වෙන්නේ නැහැ ගෙදරට තින් කියලා තියෙන්නේ ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින් මේ මේ රස්සාවේ හැටි එහෙම තමයි ඉතින් ඇත්තටම ඉතින් පොඩි කාලේ ඒ කියන්නේ බැංකුවට ජොයින්ට් වුණාමත් අපි කැපවීමේ මේ බැංකුවට වැඩ කරා මම කියන්න හොඳනේ අපි මොකද මගේ මේ යාළුවා මත් එකකට ආවේ අපි එකට වැඩ කරේ බුදුම කැපකේ මේ බැංකුවට අපි කරලා තියෙනවා දැනටත් එහෙමයි දැන් අතත් මේ වැඩ මේකත් ඉතින් ගෙදර නැහැ අපි ගෙදර පහට ආවේ දැන් හවසද දැන් 6:30ට තව වැඩසටහනක් තියෙනවා ඉවරනකොට රාය 10 වෙනවා ගෙදර යනකොට 2 ඉතර වෙනවා ඉතින් බැංකුව ජීවිතේ කැපවීමෙන් කරනවා නම් සුන්දර නැහැ ඉතින් අර සරල සංගීත දෙක තුන අහලා නිදාගත්තම හොඳයි तब एक दें संगीत दिन संगीत अत्र घोषाकारी संगीत समाराट अलुदीत किसीम तेर अरु बर अरुटेन वचन टीका मंगिता मम अमतक अमर समार गीत तीन गीत कलावे समाज लुक वेडसटान वेड पनी दिंड बोलो දැන් අද සමාජයේ සමහරලාට තරුණයෝ සමහර වෙලාවට ඔය නොයෙකුත් ප්‍රේම සම්බන්ධ එහෙම නැති වුණාම එහෙම ඒ අය සමහරලාට සිවිදිවි හානි කර ගන්නවා වගේ දේවල් සිද්ධ කර ගන්නවා. නමුත් ඇත්තටම මේ ගීතේ හරියට පාවිච්චි කරොත් මං හිතනවා ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණේ අර හම්තානේ සින්දුව මං හිතන්නේ දන්නවා ඇති.
මේ හන්තානේ හන්තානේ පායන හන්ද ලස්සනයි ද කියන්නේ. ඒතර මේ තරුණය ඒ ලවුණයට ඒ ප්‍රේමවන්තිය ලැබෙන්නේ නැති බව දැනගෙන එයාම කියනවා මගේ මතකයේ අමතක කරලා මහවැලිට දාන්න කියලා. ඒ වගේ මනසක් හදන්න පුළුවන් කලාවක් තියෙද්දි මන් මට තේරෙන්නේ නැති මේ වගේ ഘോഷාකාර විතර නිකන් සංගීතයක් හදන එක නැතුව මං හිතන්නේ මේ පණිවිඩය දුන්නෙන්න පුළුවන් නම් තරුණ පරපුරට එතන ගොඩක් දේවල් අපිට හදා ගන්න පුළුවන්. ජයන්ත පෙරේර මහත්මයා දැන් අවුරුදු 20ක් ජාතික ඉදිරිකීමේ බැංකුවේ ඉඳලා අවුරුදු 40ක්. එතකොට ජාතික ඉදිරිකීමේ බැංකුවත් ලංකාවේ කිනම් ප්‍රදේශ වලට ගියාද එහෙමයි? මම හිඟුරක්කොඩ ප්‍රදේශයේ වැඩ කළා 1980. ඒ දුෂ්කරයි ඒ කාලේ දැන් වගේ මේ පහසුකම් නැහැ. ඔව්. මින්නේරියේ ඉඳලා මම දවලුත් කිව්වා මේ සාමාන්‍ය අධිකාරිතුමාට මින්නේරියේ ඉඳලා හිඟුරක්කොඩට යන්න තිබුණේ ලොරි වල තට්ටු ගහපු ඒවා තමයි බස් විදියට තිබුණේ. සමහරලාට යනකොට පාරට අලියවිල්ලා ඉන්නවා ඒ පාරේ. ඒ වගේ දුෂ්කර කාල පරිච්ඡේදයෙන් ඊට පස්සේ හිටිය මයංගනේ හිටියා. මන් හිතන්නේ මාස 4ක් විතර ඉන්න තනක් නැතුව මැටි පොලවක තමයි නිදාගත්තේ. ඒ මැටි අපිට බිම නිදාගන්න පුරුදුයි. නමුත් මැටි පොලවක නිදාගත්තම අර මැටි හැම ඇනෙනකොට ටිකක් අපහසුයක් දැනුණා. ඉතින් ඒවත් ඉවසගෙන තමයි මේ අවුරුදු 40 ගෙවුනේ. මින්නේරියේ හිටියා. ඊට පස්සේ මහියංගනේ හිටියා. අය ඊට පස්සේ ගොක් වෙලාර කොළඹ ආවට තමයි වැඩ කෙරුවේ. එතකොට මේ සංගීතයත් එක්ක ඔබේ තියෙන ගනුදෙනු කොහමද? මං හරිම මේ ලැබි හැමතිස්සෙම මං මේ සමහර මගේ මිතුරොත් පිළිදු කරනවා මට මේ ගීත කියන්න බැරි වුණාට හැමතිස්සෙම ගීතේ ඛණ්ඩයක් මුමුණිමින් තමයි මම ඉන්නේ මුගක් වෙලාවට. දැනුත් ගීතයක් යනකොට මට ඒක නිරායසයෙන් මේ ගීතයත් එක්ක මං ජීවත් වෙනවා. සංගීතයට ඉතාම ලැබි මම. හා එහෙනම් මේ විදිහට මුමුණන්න පුළුවන් ගීතයක් අපි අහමුද? කැලෑහඳ චිත්‍රපටිය බලලා තියෙනවද? බලලා තියෙනවා. බලලා තියෙනවා. අපේ පළවෙනි මේ නව කතාවක් චිත්‍රපටිය නැගුණ අවස්ථාවනේ කැලෑහඳ කියන්නේ නේද? ඒකේ තිබුණ අපූර්ව ගීත පෙළක්. දැන් මේ ඔක්කොම අනුකාරක ගීත. හැබැයි අර ඔබතුමා කිව්ව ආකාරයට මේ අනුකාරක ගීතේ උනත් තිබුණා රසයක් එදා අදට වැඩිය. සංගීත විශ්ව භාෂාවක් නේ. විශ්ව භාෂාවක්. ඒනට දැන් වර්තමානයේ එන හරසුන් පදවලට වැඩිය අර අනුකාරක ගීත කලාව තුලත් තිබුණ රසයක් අපි එතන හමු. SS වේදගේ සංගීතය හර්බර්ට් එම් සිනගරත්නගේ ගීපද සංකල්පනාව මොහිදින් බෙක් සහ රුක්මනී දේවී එදා මේ ගීතය ගායනා කළේ කැලෑහඳ චිත්‍රපටයේ. අද ගයන්නේ ජයනි පෙරේරා සමගින් ජයනි විජේසිංහ සමගින් රංජිත් පෙරේරා. මලනිවේ මා පෙම් කුසුමේ මලනිවේ මා
කුසුමේ ते माल गिरा गुन गयमी होबे आकाश गबे आकाश गबे සීසී සොඳුරු සඳෑව අද අපි ගත කරන්නේ ජාතික ඉදිරි ක්‍රීමේ බැංකුවේ විද්වත් චරිත කීපයක් සමගින් ඒක රැසි වෙලා සභාපතිතුමිය ඉන්නවා අපිත් එක්ක සභාපතිතුමිය දැන් අද දවසේ විශේෂිත කාර්යභාරයක් සිද්ධ වෙනවා කැන්ඩි සිටි සෙන්ටර් ආයතනයේ මොකද්ද මේ අද දවසේ කරේ අපේ විශේෂයෙන්ම අපි QR කෝඩ් එක QR කේතය අපි හඳුන්ලා දෙනවා මහනුවරට ඒකේ අපි අනුග්‍රහක බෞද්ධ සද ක්‍රියාත්මක වුණා අපි දන්නවා මෑත කාලයේ තිබිච්ච කොවිඩ් වසංගතයත් එක්ක අපිට සල්ලි අත ගන්න බැරි වගේ තත්යක් තිබ්බා ඒකෙන් කොරෝනා වසංගත මේ බෝවේ කියන ප්‍රශ්නේ තිබ්බා අපි කාඩ්ස් වලින් ගොඩක් පරිහරණය කරා ඒ වගේ දේවල් කරා නමුත් අපිට ඒ කාලෙත් අපි දැක්ක අපි ගොඩක් විලඳා ආයතන වලට ගියාම අපිට කියනවා කාඩ් එක ඇතුළු කරන්න කියලා මට අතුල් කරන්න පුළුවන් වුණාට මගේ ගමේ ඉන්න කාන්තාවට ඒක අතුල් කරගන්න බැරි වෙනවා කාඩ් එක පාවිච්චි කරලා. ඒ වගේ ලොකු දේවල් වලට අපි මුණ දුන්නා. ඒ නිසා මහ බැංකුව මේ QR කෝඩ් එක පටන් ගන්න 1990 දී ජපානයෙන් මේක යනවා චීනෙට. චීනත් එක්කම ලෝකෙම මේක වැළඳ ගන්නවත් එක්කම අපිට පුළුවන් වුණා ලංකාවට මහ බැංකුව ගෙනත් දුන්නා මේ QR මේ කෝඩ් එක. මේ තුලින් අද පදික වේදිකාවේ සැරිසරන සියලුම වෙළඳාමේ යෙදෙන පිටා කුංචි පුංචිම වෙලෙන්දාට අපි කියනවා මුකුළුවන ටිකක් ගොටුකොල ටිකක් විකුණන වෙලෙන්දාට එළවලු ටික විකුණන වෙලෙන්දාට තමුන්ගේ සල්ලි ටික නම් ගෝණියස්ස දාන්න ඕනේ නැහැ. එහෙම නැත්නම් අර shopping cover bag එකේ එල්ලලා තියන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම නැත්නම් වෙනත් තැනක පෙට්ටියකට දාලා වහන්න ඕනේ නැහැ. ඒවා අනාරක්ෂිතයි. ඒවා වසංගතයක් විතර බොවෙන්නත් පුළුවන් සොරසතුරු උපද්ද වෙන්නත් පුළුවන්. නමුත් අද smart ජංගම දුරකථන කෝටි 2 කෝටි 20ක් මීන ලංකාවේ කෝටියකට ආසන්න ප්‍රමාණයක් මේ දුරකථන විකිණලා තියෙනවා. එහෙමනම් මම හිතන පුංචි දරුවගේ ඉඳලා දැනෙන තේරෙන දරුවගේ ඉඳලා ඉහළ මට්ටමේ අපේ වය වෘද යුග පුරුෂයන් දක්වා දිරිය කාන්තාවන් මේ ෆෝන් එක පාවිච්චි කරනවා. ඒකෙන් අද පුළුවන් ඉතින් මේ කෝඩ් එක හරහා තමුන් අතර සල්ලි පාවිච්චි කරන්නේ නැතුව. මොකද මම ලකින දේ තමයි අපි දැකපු දේ. අපි වීල් එක 3 වීල් එක නගින්න ගියාම අපි බලනවා මේකේ මීටරය තියෙනවද කියලා. මීටර නැත්නම් ඒක අපිට ප්‍රශ්නයක්. මීටරයක් තියෙන එකක් කරකන් අපි බලන් ඉන්නවා. ඉතින් නෝර ගත්තාම නෝරේව හරිය අඩුයි කොළඹ තිබ්බට. අනෙක් පැත්තෙන් ගත්තාම අපි 3 වීල් එකේ ඉතුරු සල්ලි දුන්නත් අපි බැන බැන යනවා. එහෙම නැත්නම් කඩේකට ගිහලා ඉතුරු සල්ලි ටික දුන්නත් අපි බැන බැන යනවා. හැබැයි මම හිතනවා මේ QR කෝඩ් එක ලංකාවට හඳුන්වා දීම තුලින් මම හිතනවා අපි බැංකුවක් විදිහට අපට ලොකු අභියෝගයක් කියන්නේ අපිට ලොකු දෙයක් අපිට දරා ගන්න පුළුවන් මොකද අපේ ඉදිරි ක්‍රීම් වලටම වෙන්න පුළුවන් අපේ ණය සහන ගන්න ඇයට ඒකෙන් QR කෝඩ් එක හරහා සැපෙම් තුලින් කිසියම් දෙයක් ඉතුරු කරන්න පුළුවන් ඒ වගේම අපේ ගම් මට්ටමේ බිම් මට්ටමේ සියලුම ව්‍යාපාරිකයන්ට අපි බලාපොරොත්තු වෙනවා අපේ කාන්තාවන්ට විශේෂයෙන් දිරිය කාන්තාවන්ට මම කාන්තාවන් ගැන කතා කරන කාන්තාවක් විදිහට ඒ ඇයට තමගේ පුංචි පුංචි ව්‍යාපෘති වලදී මේ කෝඩ් එක මේ QR කෝඩ් එක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්න කියලා අද අපිට ඉතාමත්ම සතුටුදායක දවසක් අපිට විශේෂයෙන් අපි සතුටු වෙනවා අපේ KCC අධිපතිතුමා අපිට ඉතාමත්ම ලොකු සත්කාරයක් කළා මේකට ඉඩ ප්‍රස්තාව සැලසාලමින් අපිට ඒකට මිලක් වුණ නියම කරේ නැහැ අපේ ගෞරවනීය ප්‍රණාමයේ මේ අවස්ථාවෙත් මම පුත කරන්න ලෑස්ති මොකද අපි ලෝකෙට හඬ ගහ කියනවා දේශයේ දයාගත් පුද්ගලයෙක් අපට උදව් කරපෙක්ගෙන ඒ නිසා අද හවස මේ අවස්ථාව ලබා දෙන්නත් අපට එතුමාමයි ඉතින් මම හිතනවා
QR code එකත් අරගෙන KCS එකෙන් අපි මොකද මම උපන් බිම නොවුනට මගේ වෘත්තීය ජීවිතය ගත කරපු නගරය ඒ වගේ මගේ සමාජ ජීවිතය දේශපාලන ජීවිතය ගත කරපු නගරය මේක එහෙනම් මම හිතනවා මට ලොකු අභිමානයක් අද මහනුවරට QR ගෙන අපේක අපේ බැංකුව හරහා බැංකු ශේෂ්ත්‍රයේ ඉන්න ඔබ දිර්ය කාන්තාවක් හැටියට ඉන්න ගමන් ඇයි දේශපාලනට එන්න හිතුවේ ඔබතුමාට මගේ ජීවිතය ගැන මම ඉස්සෙල්ලා කියන්න ඕනේ මම දිර්ය කාන්තාවක් කියලා මම කියනවා මගේ මං මගේ පවුලට රජනක් කියලා මම හැම වෙලෙම කියනවා හැබැයි ඒ රජන වෙන්න මට ගොඩාක් කාලයක් ගත වුණා මගේ මගේ අතීතය ගත්තාම මගේ ළමා කාලය ගත්තාම හරිම කටුකයි මෙතුමා කිව්වාගේ මගේ පවුලේ 10 දෙනෙක් ගෑනු දරුවෝ 8 දෙනයි පිරිමි දරුවෝ දෙන්නයි මගේ තාත්තා වෘත්තීය රියදුරු මහත්මයෙක් මගේ අම්මා මං වගේම කාර්යක්ෂම කාන්තාවක් කාර්යචර කාන්තාවක් හැබැයි මගේ තාත්තා අවුරුදු 14 දී මිය යනවා ඒ මිය ගියන් පස්සේ අපේ අපිට තිබ්බේ ඉතාමත් සුවපහසු ගයක් විතරයි හැබැයි අපිට තිබුණේ නැහැ මේ ඉතිරි කිරීම කියලා දෙයක් අපි හිටියේ සහනාධාර මානසිකත්වයක මගේ අම්මා එතන අපි හැමදාම අර සම්පකරණයන සහනාධාර මානසිකත්වය ඒ හාල් පොළඹ දිහා බලා හිටපු අම්මෙක් තමයි අපිට හිටියේ එතුමිට වෙන දෙයක් කරන්න දෙයක් තිබුණේ නැහැ දරුවෝ 10 දෙනෙක් කොහොම ජීවත් කරන්නේ කියන එක අපි ගොඩක් ඇත්තම කියනනම් කටුක ආපු චරිතයක් මම ඒ හින්දා කොහොම හරි මම ඉගෙනගෙන විශ්වවිද්‍යාලයට යනවා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා මම දේශපාලන විද්‍යාව උපාධි දෙකක් ගන්නවා මම ඉන්දියාවට ගිහිල්ලා මගේ ශාස්ත්‍රපති උපාධිය භාගයක් කරනවා හැබැයි මම ඒ කරපු දේශපාලනය මම අවුරුදු 14ක් උගන්නගෙන යනකොට මට දැනෙනවා මට හිතෙනවා මම කඳුරට සංවර්ධන බැංකුවේ සභාපතිත්වයේ දරනකොට මම බිම්මට්ටමේ මහනුවර දිස්ත්‍රික්කයේ මධ්‍යම පළාතේ බිම්මට්ටමේ කාන්තාවන් ගොඩාක් ඔපනං වුණා මට පුළුවන් වුණා අද අපි වුණ ජින්ජබිය බෝතලේ ගහලා තියෙන ජින්ජබිය හදන්න දෙන්න ඉඟුරු ටික මගේ නායකත්වයෙන් මට දෙන්න පුළුවන් වුණා අපිට පුළුවන් වුණා RDB බැංකුවල තවත් බැංකුවලට ගිහිල්ලා බඩේරුංගු හදලා අපි තායිවානට යව ටොන් 10000 ගානේ ඒ නිසා අපි ඔක්කොම එහෙම අපනයන කරන තත්ත්වයක් තිබ්බා හැබැයි මෙහෙම ඉන්නකොට මට හිතුණා මම තව මට තව ටිකක් කරන්න පුළුවන්. මීට වැඩිය කියලා මම හිතුවා දේශපාලනය ලොකු හොඳ තැනක් කියලා හිතාගෙන මම ඡන්දෙ ඉල්ලුවා. මට ගොඩක් ප්‍රභූන් වැදගත් අය විශේෂයෙන් මෙතුමා අපි මේ අධිපතිතුමත් මට කිව්වා යන්න එපා මේ වගේ දේවල් වලට කියලා. හැබැයි මම ගියා. මම දිනුවා. දිනලා මම පළාත් සභාවේ වාඩි වුණා. හැබැයි අවුරුද්ද දෙකක් යනකොට මට මදි. මට වැඩ කරන්න ප්‍රමාණවත් මදි. මට වැඩ කරන්න දෙයක් නැහැ. මිනිසුන්ට කියන්න දෙයක් නැහැ. මම බොරු කියන චරිතයක් නෙවෙයි. මම බොරු කියන්න ආස නැහැ. ඒ හින්දා මම දේශපාලනට ගිහිල්ලා මම ඒකම දේශපාලනෙන් සමුගත්තා. මම හිතන ලංකාවේ පළාත් සභාවලින් දේශපාලනෙන් මහනුවර දිස්ත්‍රික්කයට ආව පළවෙනි කාන්තාවත් මම මේ පක්ෂයෙන් තමරක් මරිය ළඟරත්ගෙන් පස්සේ අද වෙනකන් කිසිම කාන්තාවක් පළාත් සභාවට ඒ පක්ෂයෙන් ගිහිල්ලා නැහැ. ඒ වගේම ඉල්ලා අසෙච්ච පළවෙනි පුද්ගලයාත් මම වෙන්න ඕනේ. ඔබට දියණියන් දෙදෙනෙක් ඉන්නවා කිව්වා. අජිත් පීරිස් මහත්මයාට දියණියක් ඉන්නවද? अनागते मन दूरटेट गुरुहर को डिग्री करके ඉතින් යයගේ අනාගතයේ යය තෝරගන්න ඕනේ නමුත් අපිට ගයිඩන්ස් දෙන්න පුළුවන් මෙහෙම කරන්න කියන එක නමුත් මම හිතනවා හොඳ තැනකට එයි කියලා ඒ දුව තමන්ගේ නිවසෙන් නික්මලා යනකොට වෙනත් කැදැල්ලක කූඩු තනන්න යනකොට ඔව් ඉතින් කවදා හරි ඉතින් අපි ඒක බලාපොරොත්තු වෙන්න ඕනේ මොකද දැන් අපිත් අපේ අම්මලා දැන් අතරම මම මෙතනට ආවේ අපේ අම්මයි හින්දා. ඉතින් අපේ අම්මා තමයි අපි මේ තාත්තා මුදල් හම්පු කරාට අම්මා තමයි අධ්‍යාපනයට යොමු කරලා මෙතනට ගෙනාවේ. ඉතින් අපි අම්මා තාත්තා දාලා කාන්තාවක් එක්ක ගියා ඉතින් මම එතන මෙහෙම දැන් පිරිමි පාර්ශවේ නම් ආවාහයක් කරන්නේ කැඳවගෙන ඉන්නවනේ. දිනියක් එහෙම නෙමෙයි පිටට යන්න මෙපාය නේද? ඔව් ඉතින් යන්න වෙනවා. ඉතින් අපි ඒක හිතා ගන්න ඕන. ඉතින් ඒ අයට යන්න නොදී අපිට එහෙම තියාගන්න බෑ. ඉතින් ඒ අයටත් අනාගතයක් තියෙන්න ඕන. ඉතින් ඒත් අපි වගේ පවුලක් ෆැමිලි එකක් විදියට ජීවත් වෙන්න ඕන. ඉතින් අපිට තහන්ති දාන්න බෑ යන්න එපා කියලා. ඉතින් සමහරලාට ඉතින් දුකක් ඇති වෙන්න පුළුවන් නැත්තේ නෑ. මොකද මිත්‍තර කල් අපි ලොකු මහත් කල්ලා ඒගොල්ලන් අත උගන්වලා ඉතින් ඒ අය තවත් අපෙන් ඈත් වෙන එකට දුකක් තියෙයි. නමුත් අපි ඒක දැන් තියාම හිත අපි හදාගන්න ඕන මං හිතන්නේ ඒකයි අර ඒ ගීතවල හොඳ දේවල් තියෙනවා මං ඔබතුමාට තව වචනයක් කියනවා දැන් අපි ඇත්තටම පුරුදු කරන්නේ ඉතිරි කිරීමනේ බැංකුවක් වශයෙන්
මහිතන දැන් ඔබතුමාලාට ගීත පුරුදු කරන්න ඕන අහන්න. හැබැයි හොඳ ගීත. දැන් ඇත්තටම මම දකින්න එකයි දැන් මම කිව්ව එකයි දැන් අපි ඔෆිස් එක කොහොම කොච්චර රැවෙලා ගියත් 12ට ගියත් මම ගීත පහක්වත් අහනවා. මොකද හරි ඒක අර ස්ට්‍රෙස් අරගන්න. මොකද ඒක ලේසි දැන් ටෙලිඩ්‍රාමා එකක් චිත්‍රපටයක් අපිට බලන්න බෑනේ පැය ගන්න. අරක විනාඩි 3යි. එතකොට පැය භාගයට ගීත 10ක් විතර අහලා හිත සංසුන් කරගන්න පුළුවන්. එහෙමනම් ඒ වගේ ගීතයක් අහමු අපි. දුවේ නුඹ මගේ ප්‍රාණයයි. සනුහරේ අභිමානය අරගෙන නික්ම යන දියණියට පියෙකුගෙන් දෙන ඕදන් පෙළක්. බණ්ඩාර ඇහැලියගොඩ ගීත රචනා කළේ රෝහණ වීරසිංහ සංගීතවත් කළේ. සුනිල් ත්‍රිසිංහ ගායනා කළේ. ඇහැලියගොඩ මහත්මයා අපේ බැංකුවේ සේවය කරපු මහත්මෙක්. එහෙනම් ඒ අතීතියත් මෙනෙහි වෙනවා. ඔව්. ඔව්. එහෙනම් අපි අහමු මේ අපේ ගායන ශිල්පියා රංජිත් පෙරේරා. Thank you.
අභිමානයයි දුවිනුඹ මගේ ප්‍රාණයයි සැබෑ වුණු සුබ සීනයයි සිනහසින් කුලගෙට පිය නගන්නේ සනුහරේ අභිමානයයි දුවිනුඹ මගේ ප්‍රාණයයි සැබෑ වුණු සුබ සීනයයි සිනහසින් කුලගෙට පිය නගන්නේ සනුහරේ අභිමානයයි දුවිනුඹ මගේ ප්‍රාණයයි ප්‍රාණ සම දියණියක්ගෙන් පියෙකු බලාපොරොත්තු වන දෙයක් කොමරි බඹසර රකිමින් මේ වගේ දවසක් ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ සභාපතිතුමිය කේශිලා ජයවර්ධන ප්‍රධාන විධායක නිලධාරී අජිත් පීරිස් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ලාල් කරුණාතිලක ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ ජයන්ත පෙරේරා මහත්මයා සමගින් අද KCC සොඳුරු සෙන්තෑව හැඩ වැඩ ගන්වන්නේ අද අපේ වාද්‍ය බෘන්දය රංජිත් පෙරේරා නිශාන්ත කුමාර සමීර සමරකෝන් දර්ශන කරුණාතිලක ජයනී විජේසිංහ මේ කැන්ඩි සිටිසෙන්ට ආයතනයේ සිට ඔබට ගෙනෙන සොඳුරු සෙන්තෑව විශේෂයෙන් KCC සභාපති තුසිත විජේසේන මහත්මාගෙත් පාරිභෝගික කළමනාකාර මාධව ජයසිංහ මහත්මාගෙත් අදහස් ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කඳුරට සේවයේ සහකාර අධ්‍යක්ෂ සමන් ජයරත්න මහත්මාගේ නිෂ්පාදනයෙන් එවැගේම අලවි ව්‍යාපාරික අංශ භාර ඉන්දික විජේසිරි මහත්මාගේ සහයෝගිතාවෙන් ඔබට ගෙනෙන්නේ විශේෂයෙන් මේ වැඩසටහන නාද ශික්ෂණය කරන්නේ අනුජ දයාරත්න කැන්ඩි සිටි සෙන්ටර්හි ෆේස්බුක් පේජ් එකේ අපි මේ මොහොතේ මේ වැඩසටහන ඔබට මුදා හරිනවා ඒ වගේම කඳුරට FM YouTube නාලිකාව ඔස්සේත් ඔබට වැඩසටහන ගෙනෙනවා අපි තවදුරටත් රැඳෙමු සොඳුරු සෙන්දෑව තුළ අපි තවත් රසබර ගීතයක් එක්තැන් කරනවා ඔබ එකතු කරනවා වැඩසටහනට මේ ඒ ගීතයට යන්නට මත්තෙන් කැමති අපිත් එක්ක ඉන්න මේ ලාල් කරුණාතිලක මහත්මයා ඔබතුමා මහනුවර ශාඛාවෙත් කාලයක් කටයුතු කරලා තියෙනවා ඒ කාලේ අපි ඇසළ විසිතර විශේෂ විකාශනයේම උර දුන්නු ආයතනයක් හැටියට දකිනවා ඉදිරි කිරීමේ බැංකුව මහනුවර මේ රාජකාරිය කරපු කාලේ පරිච්ඡේදය කොහොමද? අතරම මහනුවර මට ඉතා සුපුරුදු දැනක් මොකද මම පෙරදින විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා ඒ කාලය තුල අපි ඉතින් නුවර නගරයේ ඉතින් ඉතාම සුන්දර නගරයක් අපි එහි තියෙන සුන්දරත්වය රසවිඳපු පුජ්‍යලයෙක් මහනුවර ඇත්තටම මම 2001 වසරේ ඉඳලා 2005 වෙනකන් හිටියා එතකොට ඉතින් අද තරම්ම මහනුවර නගරය දියුණු නැහැ නමුත් අපි ජාතික ඉදිරි කිරීම බැංකුවේ ශාඛා ටික කරුණු දැන් නම් අපි ශාඛා විශාල වශයෙන් අපි ළඟ ළඟ නගරවල ගොඩක් කරලා තියෙනවා මහනුවර නගරෙම ශාඛා පහක් තියෙනවා අපි කටුගස්සට දිගන පෙරාදෙණිය ගෙලියොය ඒ ආදි වශයෙන් අපි මේ පෞගිය අවුරුදු 4-5 තුළ ව්‍යාප්ත වුණත් මම සේවය කරන කාලේ එතරම් සාකා තිබුණ නැහැ. ඉතින් මට විශාල වශයෙන් මහනුවර දිස්ත්‍රික්කයේම මට සේවය සපයන්න සිද්ධ වුණා. ඒ විශේෂයෙන්ම අපි නිවාස ණය ලබා දෙනකොට ඉතින් ගොඩක් මට මතකයි මැද මහනුවර නුවර හසලක ඒ වගේ ප්‍රදේශවලට පවා අපිට අපි සේවය සපයන්න සිද්ධ වුණා. ඉතින් ඒ කාලේ අපි ජාතික ඉදිරි කිරීම බැංකුව ඇත්තරම කියනවා නම් ඉතාම අපි එක ව්‍යාපාරික කටයුත්තකට වැඩිය අතරම සේවයක් හැටියට තමයි අපි මහනුවර ප්‍රදේශය කියලා ඉතින් මම සතුටුයි මම අවුරුදු 6ක් විතර කළමනාකරු හැටියට ඉන්නකොට විශාල වශයෙන් මේ මහනුවර ප්‍රදේශයේ අපි ජනතාවට සේවය කළා නිවාස ණය ගොඩක් ඊට අමතරව ඔබතුමා කිව්වා වගේ අපි ඉතින් ශ්‍රී ලංකාව ඉතාම ආඩම්බරයෙන් තමයි අපේ දළදා මාලිගාව ඇසළ පෙරහැර ඉතින් ඒ කාලේ ඉතින් අපි මම ඇත්තටම මගේ සේවක මණ්ඩලයත් එකතු වෙලා ඔබතුමාලගේ වැඩසටහන ඔබතුමාල මුළු නගරේම ඒකාලෝක කරමින් ශබ්ද විකාශන වලින් අපි ප්‍රචාරය කරනකොට අපිත් ඉතින් සේවක මණ්ඩලයත් එකතු වෙලා මේ දළදා පෙරහැරත් අති විශාල ජන ගංගාවක් මහනුවරට ගලනවා ඉතින් හරි පුදුමයි මේ දළදා මාලිගාවේ දළදා පෙරහැර ඇත්තටම මේ ඔබතුමාට හොඳටම දන්නවා දැන් අද පෙරහැර තියෙනවා නම් උදේ 6 ඉඳලා මිනිස්සු ඉටිකොල එලාගෙන සූදානම් වෙනවා ඉතින් එතකොට අපි ඒවලට දන්සල් දෙනවා ඉතින් ඇත්තටම ඉතාම සුන්දරයි අපේම මුදල් අපි සේවක මණ්ඩලයේ තමන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන්
අපි දන්සල් හැම වසරකම වගේ ලැබලා දෙනවා ඊට අමතරව ඒ පෙරහැර නරඹන්න එන අපේ හුඟක් අපේ ගණනුකාර බහුතුන්ට අපිට සාකා 3-4ක් නැගිට තියෙන නිසා අපි ඊට ප්‍රස්තාව ලැබලා දෙනවා ඉතින් අපි හැමදාම මහනුවර ප්‍රදේශයේ ජාතික ත්‍රිකිරීම බැංකුව කැරෙන නගරයේ කැරෙන ආදී කුතුමහත් කටයුතු වලදී ජාතික ත්‍රිකිරීම බැංකුවත් හැම අවස්ථාවකම සම්බන්ධ වෙනවා ඉතින් ඒ වගේ අපි ගොඩක් ආයතනත් එක්ක විශේෂයෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කරන ගොඩක් සංවස්තර කටයුතු වලදී ප්‍රජා සත්කාරක කටයුතු වලදී අපි ශිෂ්‍යයන්ට ගොඩක් උදව් උපකාර කරලා දෙනවා මමගේ විශේෂයෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන හදාරපු කෙනෙක් හැටියට විශ්වවිද්‍යාලය ඉතින් මහා ආසියාවේ තියෙන දැවැන්තම විශ්වවිද්‍යාලය ඉතින් මේ විශ්වවිද්‍යාලයට අපි ගොඩක් ජාතික ත්‍රිකිරීම බැංකුව දැනටත් අපි කරන මේ පහුගිය අවුරුදු කීපයකට පෙර තමයි 75 වෙනි සංවත්සරයේ පෙරදින විශ්වවිද්‍යාලයේ සමරුවේ ඒ වෙලාව අපි තමයි ජාතික ත්‍රිකිරීම බැංකුව තමයි සම්පූර්ණ දායකත්වයේ දරලා ඒ 75 වෙනි සංවත්සරයට උදව් උපකාර කළේ ඒ වගේ ඉතින් මහනුවර මට සුවිශේෂී විශේෂයෙන්ම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබපු කාලේ ඉඳලා ආවා ඊට පස්සේ ඉතින් ඇත්තටම විශාල යාළු පිරිසකුත් ඉන්නවා පෙරදින විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම හරහා ඔව් ඒ නිසා අපිට පුළුවන් වුණා මේ ත්‍රිකිරීම බැංකුවත් ඇත්තටම ගොඩක් ඉහළට ගේන්න මොකද සෑම ආයතනයකම ඉන්න ඒ ආයතන ප්‍රධානීන් අපිත් එක්ක සමකාලීන විශ්වවිද්‍යාලය ඉගෙන ගත්තු අය ඒගොල්ලොත් එක්ක එකතු වෙලා පුළුවන් වුණා බැංකුව ඉදිරියට ගේන ගමන්ම ප්‍රදේශයේ ජනතාවට විශාල සේවයක් කරන්න ඉතින් ඒ පිළිබඳව හරිම ආඩම්බරයෙන් සතුටක් දැනෙනවා ඔව් මේ අජිත් මහත්මයා දැන් අර යාළුවා කියන්නේ බණ්ඩාර හැලියෙකුට බැංකුවෙන් වැඩ කරා කියලා කියන්නේ දැන් ඔය බැංකුවේ උදේ 6ට විතර ගෙදරින් ඇවිල්ලා රෑ 10 විතර ගෙදර යනකොට මේ වගේ කියන්න දෙන්නේ මගේ අමල් බිසෝ දොර අරින්න එපා මොකද පරිස්සමෙන් ඉඳනවා කියලා එනිසා මෙන්න දෙම ලියන්න නැත්තේ නේද ඕ සමාලාට ඒව වෙන්නත් ඇති එතුමාගේ අත්දැකීමක් අනුව එතුමා ලියන්න ඇති ඒකත් ඇත්තටම හොඳ ලස්සන ගීතයක් ඇත්තටම ඒක හරි සුන්දර ගීතයක් ඒක අපි ඒක දෙහාමු එමනම් මේ ජාතික ත්‍රිකිරීමේ බැංකුවේම සේවය නිරත වෙලා ඉන්න කාලේ බණ්ඩාර ඇහැලිය ගොඩියන් රචනා කළ ගීතේ රෝහණ වීරසිංහ සත්සරමවන්නේ සුනිල් එදිරිසිංහ ගායනා කළ ගීතයයි මේ ගයන්නේ රංජිත් පෙරේරා
ඇඳු සුදු නොනවරු ගෙත එබි බලයි හොරැහි මගේ පුංචියවුන් දෙක ළඟට කරන් නුඹ සෝදිසියෙන් ඉඳපන් මගේ හමල් කිසෝ දොර අරින් පරිස්සමින් ඉඳපන් මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ නොබ බුදු කරේ තනියෙන් මගේ අමල් කිසෝ දොර අරින් එපා හොඳ පරිස්සමින් ඉඳපන් මම දීපංකරේ සභාපතිතුමියට එහෙම මේ වගේ මේ ඉල්ලීම් කරේ නැද්ද තමන්ගේ ස්වාමියා? මං හිතනවා සැකයක් නම් කියලා දෙයක් තිබිලා නැහැ. මොකද මට ඔහු හම්බෙන්නේ මගේ ජීවිතේ විශිෂ්ටත්වයට ගේන්නේ ඔහු. මගේ පියා මිය ගියාට පස්සේ මගේ අම්මට ඕන වුණ අපිට උගන්වන්න. හැබැයි ඉතින් මම ටිකක් ඉහළට ඉගෙන ගන්න කෙනෙක් කියලා අම්මට තේරෙනකොට අපිට මට ඉගෙන ගන්න වියදම් කරන්න අපිට සල්ලි තිබුණ නැහැ ඇත්තටම. මම මේ දේවල් කියන්නේ ආසාවෙන්. එතකොට මට උසස් පෙළට මාව දමනවා අම්මා. මම ගණන් අසමත් වෙනවා ඕල වලස් වලින්. ගණන් අසමත් වීම නිසා රජ අපේ ප්‍රදේශ දෙන ප්‍රධාන පාසලට මාව ගන්න නැහැ. ඒ නිසා අම්මා හැතැම්ම 10ක් කිලෝමීටර් 10ක් තියෙන තැනක විදුහලක් හොයලා මාව ඒකට දානවා ගලපිට මට වලගම්බා විද්‍යාලයට. ඒ දාද්දී විදුහල්පතිතුමා අපේ අම්මට ඉංගියක් දෙනවා. දරුවා මාගේ දිහා බැලලා වැඩිමහල් දරිවියක් විදිහට බස් වල යන යනකොට යම් යම් සම්බන්ධ ඇති වෙන්න පුළුවන් ඔබතුමිට ඒකත් පොඩක් ඔළුවට ගන්න කියලා. අම්මට මං ගැන විශ්වාසයක් ඇති වෙන්න ඇති අම්මා කියලා නෑ එහෙම වෙන එකක් නැහැ කියලා. හැබැයි ඉතින් මම යනවා ඒ පාසලට මාස 3ක් තිස්සේ යනකොට එක තරුණියක් මගේ පස්සෙන් එනවා. ඉතින් මට ඒක ටිකක් වදයක් වෙනවා මොකද මං අම්මට හරිම ආදරේ. අම්මා මට ලොකු අවවාදයක් දෙනවා යනකොට ඔයා කිසි දෙයකට අහු වෙන්න එපා කියලා. ඉතින් මම අම්මට හැමදේම කියන දරුවෙක්. මගේ දරුවෝ දෙන්නත් ඒ වගේ. කවුරු ළමෙක් බැලුවත් කතා කරත් මම අම්මට හැමදේම කියනවා. ඒක තමයි තියෙන්න ඕනේ ඇත්තරම. ඉතින් යාළුවෙක් වගේ ආශ්‍රය කරනවා. මම ඉතින් අම්මට කියනවා අම්මේ මෙහෙම බෝයි කෙනෙක් මගේ පස්සෙ ඉතින් ෆලෝ කරනවා. අම්මගෙන ඕව ගණන් ගන්න එපා. ඔයා ඉගෙන ගන්න ඔයාට ඉගෙන ගන්න පුළුවන්. කේන්දරෙත් මෙහෙම කියලා තිනවා හොඳ තැනකට. ඉතින් අම්මා මාව එහෙම කරනවා. ඉතින් මේ හාදයා මගේ පස්සෙන් ඉතින් හැමදාම ඇවිල්ලා දෙක අම්මාට ඉස්කෝලේ එක්වහමාට ඇරුණාම බස් එකනකන් ඉන්නවා. ඇවිල්ලා තවත් යාළුවොත් එක්ක එන මම ළඟින බස් එකේ කිලෝමීටර් 10ක් යනවා. ඉතින් එයාත් පිටිපස්සෙන් ඔයාලා යනවා කතා කරන්නේ. ඔහොම ඔහොම ඉතින් මෙයා ආරක්ෂකයෙක්. ආරක්ෂකගෙන් මාස 3ක් ආවා. මටත් එයාට බැහැ කියන්නේ අමතකුණා ඇත්තරම. ඒ ප්‍රතිපලයක් විදිහට අපි අතර සම්බන්ධයක් ඇති වෙනවා. ඌ අපි වසර 10ක් ආශ්‍රය කරනවා. මගේ සියලු වියහෙදම් දරන්නේ ඌ. මා විශ්වවිද්‍යාලයට යවන්නේ ඌ. උඩ කිසිම සැකයක් තිබුණේ නැහැ මං ගැන. ඌගේ යාළුවෝ කිව්වා යවන්න එපා. වාට මෙයා නැති වෙයි කියලා. එයා කිව්වා නෑ මට ඒක ප්‍රශ්නයක් නෑ. ඉගෙන ගන්න දක්ෂයි කියලා. එයා මට ආදරය කරා. හැබැයි ප්‍රේම කරේ නැහැ. මට හිතෙන්නේ එයා මට පොත්පත් ගෙනත් දෙන මට උගන්නන්න සැලැස්සුවා. එයා රෑ තිස්සේ එයාගේ වාහනයක් තිබ්බකින් ඇවිල්ලා බලලා මම පාඩම් කරනවාද කියලා. එයා වෙනත් දේවල් මට යෝජනා කරේ නැහැ. අපි අවුරුදු 10ක් ගිහිල්ලා අපි විවාහ වෙනවා. විවාහ වුණාට පස්සේ මම හිතනවා විශ්වවිද්‍යාලයට යනවා. විශ්වවිද්‍යාලයට යනකොටත් එයා මට කිසි දෙයක් කියන්නේ නැහැ. මාව එක්ක යන්නේ ඔහුමයි මගේ අම්මයි. ඉතින් මට ඔහු ගැන ලොකු විශ්වාසයක් ඇති වෙනවා. මට ඔහු ගැන හිතන්න වෙලාවකුත් නැහැ. ඒ කියන්නේ මම පාඩම් කරනවා. අම්මට සැකයක් නැහැ. මට වියදම් කරන ඔක්කොම කරනවා. එහෙම කිව්ල මං හිතන එතනදී ඒ කාලේ තමයි විශ්වාස කරන්න ඕන කාලේ. ඒ කාලේ ඔහුට අවිශ්වාසයක් තිබුණේ නැහැ. ඒ හින්දා මම එතනින් පස්සේ මං ඉහළ ලිස්තර වලට යනවා. ඔහුත් රැකියාව කරනවා. දරුවොත් හදනවා. මම රෑ 10ට 11ට 12ට ගෙදර ආවත් ඔහු කවදාකවත් කොහෙද ඉන්නේ කියලා මගෙන් අද වෙනකන් අහලා නැහැ. ඔහුට කිසිම සැකයක් නැහැ. ආදරේ වැඩිකමට ගොඩක් අයගේ සැකේ ඇති වෙනවා. මං දන්නේ ඇයි මට ආදරේ අඩුද කියන දැන් නම්. හැබැයි මේ එහෙම සැකයක් නැහැ. හැබැයි මගේ ස්වාම පුරුෂයාගේ මන් දක්වන සුවිශේෂතේ තමයි යටි හිතින් මා ආගේ කරනවා ඇති
මතුපිටින් මම වගේ කරන්න එක මට දුකයි හැබැයි. ඉතින් දැන් හිතෙනවද අර සාමාන්‍ය පෙළ ගණන් පළවෙනි පාර ෆේල් වුණ එක හොඳයි. හොඳයි කියලා නැත්නම් ඒ වගේ සම්පූර්ණයක් ලැබෙයිද? කවුද වේදන් කළා කියන්නේ? දැන් ඒ අභියෝගේ ජයගෙන ඊළඟට මෙච්චර ශේෂ්ඨ ඉහළට එනකොට දැන් අනිකට දෙන දේ පණිවිඩය මොකද්ද? සාමාන්‍ය පෙළ ගණන් නැති වුණාට දෙවෙනි පාර උත්සාහ කළා යන්න පුළුවන්. මම උත්සාහ කළා ගණන් සමත් වුණා. ඔව්. ගණන් සමත් වෙලා මම යන්න දෙන්න බෑකුව පාසලට යනවා. ඒ ස්කෝලෙන් පළවෙනි විශ්වවිද්‍යාලයට යන ළමයා බවට මම පත් වෙනවා. මට ලොකු ආඩම්බරයක්. ඊට පස්සේ මගේ අධ්‍යාපන ක්‍රමයේදී මම ඒ දිගට මගේ අම්මා හරි හයියක් වුණා මට. මගේ සහෝදරියන් මට හයියක් වුණා. මගේ ස්වාම පුරුෂයා තමයි මට ඇත්තටම හයියක් වෙන්නේ. ඉතින් ඒ හින්දා මම හිතන අදත් මම එළියට එන්න උගේ දෙපතුල් වැඳලා උගේ නල්ල සිඹලා. ඒක තමයි අපි දරුවන්ටත් දෙන්න ඕන දේ. මගේ දරුවෝ දෙන්න අර මෙතුමාගේ මේ සින්දුව කියද්දි මමත් ඒ සින්දුව තේරුවා. මගේ දරුවෝ දෙන්නට මම හිතනවා මම විඳපු දුක දරුවන්ට දෙන්න බැහැයි කියලා. හැබැයි මගේ ස්වාම පුරුෂයා හැම කෙනෙක් නෙවෙයි. ටිකක් අපේ කරුණාතිලක මහත්තයාගේ තද බල හිතක් තියෙන්නේ. මොකද එයා කියන්නේ දරුවන් යහමකට යවන්න නම් දරුවන්ට දුක දැනෙන්න ඕනේ. ඒකයි සින්දුවේ තියෙන මම මලක් වගේ උඹ හැදුවේ නැහැ කියලා. ඒ වගේ තමයි මගේ ස්වාම පුරුෂයා. මම කටුකොහලින් මම හැදුනා. එයා මලක් වගේ හැදුවේ නැහැ. හැබැයි ආ ಗುಣධර්ම දරුවන්ට දුන්නා. ඉතින් එහෙනම් එයාට එහෙම අම්මල් බිසෝ වගේ වහගෙන ඉන්න කියලා කියන්නේ නැහැ. එයා දන්නවා. එයාට තේතුණක් දන්නේ අර අපි ගැන මත්කේ ගුලි කර සරසවියට දාන්න කියලා හිතුණක් දන්නේ නැහැ කැම්පස් යන්න කියලා. ඒ වගේ දේවල් චුටි චුටි දේවල් කියන්න ඉතින් එයාට සිද්ධ වෙනවා. ඒ කියන්නේ විශ්වවිද්‍යාල යනකොටත් ඉතින් මේ මං සින්දුවත් තෝරලා තිනා බලමු අපි එහෙම කොහොමද වෙන්නේ කියන එක. ඉතින් විශ්වවිද්‍යාලයට යනකොට නම් ඉතින් ඇත්තටම මම අවුරුදු ඒ වෙනකොට අවුරුදු 4ක් 5ක් යාළු වෙලා හැබැයි මම විශ්වවිද්‍යාලයට යනකොට මම අපිට ටිකක් ඉතින් මම උසභාත ළමයෙක් හින්දා මට ගොඩාක් රැග් වුණා. මම නවකදේට ලක් වුණා. මම මාසයක්ම නවකදේ හින්දා මම යන්න නැතුව හිටියා. අවසානදී මගේ පස්සෙන් ළමයෙක් එනවා මං මගේ බෝයි ෆ්‍රෙන්ඩ් එතකොට මෙයා මම එයාට කිව්වා මට මාසෙකට යාළු වෙන්න ඉඩ දෙන්න කියලා. රැග්ගෙන් බේරෙන්න. ඇත්තටම මට හුයකට අවසර දුන්නා. මම ඒකේ අනිසි ප්‍රයෝජන ගත්තේ නැහැ. මම මාසෙන් දෙකෙන් මගේ ජූනියර්ස් අය ඉන්නේ මේ ලාල් කරුණාතිලක මහත්තයම දන්නවා ඇති. මම ඉතින් මාසෙන් දෙකෙන් ආශ්‍රය කරලා අත්තරියා අත්තර මගේ ගමන මං ගියා. ඒ විදිහට ජයග්‍රහී ලීලාවෙන් කතා කරන්න පුළුවන්කම තියෙනවා. මේ අජිත් මාදේ ඇයි මේ මගේ පුංචි රෝසමලේ ගීතේ තෝරන්නේ? අපිට උක ප්‍රශ්නයක්. ඒක තමයි. මමයි නොබේ වියපත් බඹරා. මම තෝරන්නේ ඒක. ඒක මම තෝරන්න හේතුුනේ එයාට තමයි ගැළපෙන්නේ මං හිතන්නේ. අමරසිරිස් පිරිස් මහත්මයා මේක කරන්නේ. මේක මම විශ්වවිද්‍යාලේ යන කාලේ මම හිතන්නේ මේක මනෝභාවයේ යුක්තව කියන සින්දුවක්. වියපත් පුද්ගලයෙක් තරුණියකට ආදරය කරනවා. හැබැයි ආදරය කරාට එයාට කියාගන්න බෑ. එයා හිතනවා මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් නුඹරා කුමරා. නුඹ හීනෙන්වත් නොදකින කුමරා. මම උඹේ වියපත් බඹරා මම. හැබැයි උඹ කවදාකවත් හීනෙන් මං කුමාරයෙක් කියලා මං පේන්නේ නෑ. ඒ වගේම මම හිතනවා ඔයා කළුවර රෑ සඳක් වාගේ අහසේ ඉන්නවනම් මං ආසයි ඔයාට කවිය කියන්න. හැබැයි තරහක් නෑ ඔයා එක අහන්න ආස නැත්තම් ඔයා යන්න. හැබැයි මගේ හිතින් මං ඔයාට ගොඩාක් ආදරය කරනවා. ඒ හින්දා මගේ පුංචි නවාතනේ සමට ඔහු බැඳලා තෙන්න පුළුවන් එමිතුවට. ඔහු ආදරය කරන්න බිරිඳර නොවේ යන්න පුළුවන්. ඔහු ආදරය කරන තරුණියකට. එයා කියනවා මගේ පුංචි නවාතනේ ඔයා ඇවිදින් සැරිසරනවා නම් මං චූටි කවුලුවක් කරලා තියෙන මගේ දොර අමල් බිසෝ වගේ වහගෙන ඉන්න කියන්නේ මං අරලා තියෙනවා. හැබැයි ඔයා ආවේ නැත්තම් ඒ දෙයිනේ මං ඔයත් එක තරහක් නෑ කියලා. මේක ඒ කියන්නේ ටිකක් වයසට ගිය පුද්ගලයෙක් තමුන් ප්‍රේම කරන කෙනෙකුට හිතින් ප්‍රේම කරනකට වෙන්නත් පුළුවන්. තමුන් සැබවින් ආදරය කරන කෙනෙකුටත් වෙන්න පුළුවන්. මං ගොඩාක් මේ සින්දුවට ආසයි. හොඳයි. අපි යන ගීතේ අහමු. ධම්මික බණ්ඩාර මේ ගීතේ රචනා කළේ ඩෙනිස්ට පෙරේරා සංගීතවත් කළේ අමරසිරි පීරිස් ගායනා කළ ගීතේ ප්‍රතිනිර්මාණය නිශාන්ත කුමාරගේ හඬින්. Bambara Ubhe Dinpati Udaki
කවිය කියලා කියන්නේ කතා කරලා කියන්න බැරි බොහෝ දේ ලියන්න පුළුවන් මාතෘකාවක් ලියන්න පුළුවන් සිද්ධාන්තයක් ඒ නිසා බලන්න දැන් මේක අමු අමුයි කියන්න බැරි වුණාට ගීයක් තුල කියන්න පුළුවන් උපක්‍රමනේ මේ වගේ සොඳුරු ගීත පෙළක් තමයි සොඳුරු සඳේව තුල අපි ඔබත් එක්ක ඒක රශී කරන්න අපි ජාතික ඉතිරි කිරීමේ බැංකු ගැන චුට්ටක් කතා කරමු දැන් ජාතික ඉතිරි කිරීමේ බැංකුව කියන්නේ දැනට අවුරුදු 49 පහු කරපු 50 සංවත්සරය සමරන බලාපොරොත්තු වෙන බැංකුවක් මේ බැංකුව ඉතිරි කිරීම හරහාම තමයි අතරම ආරම්භ කළේ අද වෙන විට මේ බැංකුව ලාභ ප්‍රතිලාභ ලැබමින් මිලියන 20කට ආසන්න ගනුදෙනුකාර බවතුන් පිරිසක් අපට ඉන්නවා කිලිමගත මිලියන 19ක් වගේ ගනුදෙනුකාර බවතුන් පිරිසක් අපට ඉන්නවා මේ බැංකුව තමයි ලංකාවේ ලෝකයා ගත්තත් ලංකාවේ සුරක්ෂිතම බැංකුව කියලා නම් කරලා තියෙන්නේ. ඒක රජය ඕනම වෙලාවක කියන දෙයක් තමයි. මොකද 60%ක් අපි භාණ්ඩාගාරයට රජ වෙනුවෙන් අපි යොමු කරන ලබනවා. ඒ තුලින් රටේ සංවර්ධනයට මේ බැංකුව අපකැප වෙනවා, දායකත්වයේ සැපයනවා. ඒ නිසා 100%ක් සුරක්ෂිතභාවය දෙන එකම බැංකුව තමයි ලංකාවේ තියෙන ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ඉතින් මේ ඉතිරි කිරීමේ මහගෙදර අපි දැන් ගමින් ගමට යන්න පටන් ගත්තා දොරින් දොරට ගමින් ගමට යනවා ඒ ගිහිලා ඉතිරි කිරීම පුරුදු කරනවා එර පෙර පාසල් වලට යනවා පාසල් ළමුට පුරුදු කරනවා ඒ වගේම පරෝපකාර සේවාවන් රාශියක් අපි කරනු ලබනවා ඉතිරි කිරීමේ බැංකුව සද්දන්ත ව්‍යායාමයක් කරගෙන යනවා අනික් පැත්තෙන් අපි දැක්කහම ඕනම රජයක් ආවොත් අපේ රජයට පක්ෂපාත වෙන රජය දෙන දේවල් වලට අනුව අපි කටයුතු කරනු ලබනවා ඒ වගේ විශේෂයෙන්ම අපිට මේ අපේ පනත අනුව යම් යම් සීමාවන් ගැබ් වෙලා තිබ්බත් අපි අපේ අධ්‍යක්ෂක මණ්ඩලය ඒ වගේම අපි කළමනාකරණත් අපි තීරණය කරගෙන අපිට පුළුවන් වෙලා තියෙනවා මේ බැංකුව තුල අපි ගත්තාම ත්‍රිවිධ හමුදාවට
ඔවුන්ගේ වැට පොක්කමෙන් බහුතරයක් අපි ළඟට. ඌට අතිශයින් අපි ණයසහන ලබා දෙන්නේ අපි. රජයේ සේවකින්ගේ අසීමිත වැට කන්දරාවක් එන්නේ අපිට. විශ්‍රාමික රාශියක් අපිට එකතු වෙලා ඉන්නවා. ඒ ඇයින්ට අපේ ණයසහන අපි සපයලා තියෙනවා. අපේ දරුවෝ ඉන්නවා විදේශගත වෙන්නට ඕනේ. හැබැයි මුදල් නැහැ. දේශීය පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙනවා මුදල් නැහැ. හැබැයි අපේ තියෙන බුද්ධි කියලා ණය ක්‍රමයක්. ඒ ණය ක්‍රමය තුලින් අපේ දරුවන්ට අපි 75ක් 80ක් ණය ලබා දෙනවා. ඒකට පුළුවන් වසර 10ක් හරි ගිහිල්ලා රැකියාවක් කරලා ඒ ණය ගෙවන්න. අපිට එතනින් නැතර වෙන්න බෑ. අපේ තියෙනවා විශේෂයෙන්ම අපි දැන් අද වෙනකොට අපි හදාගෙන පොඩි මිනිස්සුන්ට වැඩ කරලා අපි අර ශ්‍රී ලංකා ඉදිරි කිරීම බැංකුව සමග සම්බන්ධ වෙලා ගෘහ ආර්ථික ශක්තිමත් කරන්න, කුටුම්බයන් ශක්තිමත් කරන්න, ගම්මින් ගමට පොද මමත් කාන්තාවක් විදිහට අභියෝගයට ජය ගන්න ඉන්න කාන්තාවන්ට විශේෂයෙන්ම අපි ඇයට උදව් කරන්න ජාතික ඉදිරි කිරීම බැංකුව සැදී පැහැදී සිටිනවා. අද අපි QR කේතය අපි අද ඉදිරියට ගෙනාවා. අපිට ඒ තුනත් පුළුවන් වෙන අපේ ව්‍යාපාරික ප්‍රජාව අපිත් එක්ක ගොනු වෙලා ඉන්නවා. අද හවස අපි අපේ විශේෂඥ වෛද්‍යවරු ඒ වගේ විශේෂයෙන් ප්‍රොෆෙෂනල් අය අපි අද ගෙනනවා. අද හවස ඉන්න අපි ඒගොල්ලන්ට අද කතා කරනවා. අද අපට සුවිශේෂ දවසක්. ඉතින් ජාතික ඉදිරි කිරීම බැංකුව 50 වෙනි සංවත්සරේ සමරනවා. එන මේ අවුරුදු පුරාම ලැබෙන මාර්තු 16 තමයි අවසන් වෙන්නේ. ඒ වෙද්දි අපි අපේ ජනතාවට විශාල සේවයක් කරන්න යතුරින් බලාපොරොත්තු වෙනවා. ඔව්. ඒ විශාල සේවය කරන අතරතුර තමයි අද කැන්ඩි සිටිසෙන්ට ආයතනයේ විශේෂ දූ වැඩසටහනකට සහභාගී වන ගමන් අපේ සොඳුරු සඳෑව හැඩ වැඩ කරන්න ඔබ එක රැසි වෙන්නේ. තවත් ගීතයකට යමු. ඔබේ ගීත ගොන්නේ තියෙන මීළඟ ගීතයේ 50 දශකයේ අපි මේ ගීතයේ මුලින් රස වින්දි අගභාගයේදී දයරත්න රණතුංගයන් සහ අමරා රණතුංග මේ ගීතයේ පසු කාලීනව ගායනා කළේ මර්වින් සේනාරත්න ගීතය රචනා කළේ දයරත්න රණතුංග සංගීතවත් කළ ගීතයක් හැමෝම දන්න ගීතයක් මහරෑයාමේ මේ ඇල්ලේනි අපි ගීතය අහමු මේ ගායන ශිල්පිනිය ජයනි විජේසිංහ ගායන ශිල්පියා රංජිත් පෙරේරා thank you.
sene pas yai idiri ob se pad mat hari me moran sene pas yai idiri ගනුදෙනු කරන සොඳුරු සෙන්දෑව. සොඳුරු සෙන්දෑවේ අද අපේ චරිත බවට පත් වුණේ ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ සභාපතිනිය කේශිලා ජයවර්ධන මැතිණිය, ප්‍රධාන විධායක නිලධාරී අජිත් පීරිස් මහත්මයා, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී අලවි, ලාල් කරුණාතිලක මහත්මයා, ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ ජයන්ත පෙරරා මහත්මයා. සොඳුරු සෙන්දෑවේ අවසන් මිනිත්තු කිහිපය අපි ගිවලා දාන්නේ සභාපතිතුමිය. මේ ගිවුණු හෝරා දෙක මොකද හිතෙන්නේ? වෙලා යනවා දැනුන්නේ නැහැ. වෙලා බැලුවේ අනේ වෙලා යනවා දුකයි නේද කියලා. ඒ වගේ උතුම ලස්සන ප්‍රශ්න ටිකක් අපෙන් ඇහුවේ. අපිට ලොකු කියන්නේ ආනන්දජනකයි ඒක. ඒ නිසා මම හිතනවා අද මේ සොඳුරු සදාව අපට ලබා දුන්න වීම තුලින් අපි අතරත් ගොඩාක් අපි දැනගත්ත අන්‍යෝන්‍ය අවබෝධයක් අපට ඇති වුණා. අපි මොනවටද කැමති, අපි කවුද කැමති, කොහොම ආයේද කියන එක හදවතේ මෙතන ගැබ් වෙලා තියෙනවා අපට තෝරගන්න පුළුවන් වුණා. මගේ සාමාජිකාරතුමාගේ සින්දු අහනකොට යාගේ චරිතය කොහොමද, අපේ ජයන්ත මැතිතුමා අධ්‍යක්ෂකතුමාගේ කොහොමද, ලාල් කරුණාතිලක මැතිතුමාගේ කොහොමද, මග ගැන හිතන දේවල් අපිට එහෙම අහන්න පුළුවන් වුණා. ඉතින් මම හිතනවා මේක අපිට අතිශයින්ම ලැබෙන ලොකු සහයෝගයක් කියලා අපි හිතනවා. අජිත් පීරිස් මහත්මයා, ඇත්තටම මම නම් හැමතිස්සෙම කියන්නේ මේ ගීතය තාමත්ම සුන්දරයි. ගොඩක් දේවල් මේකට කරන්න පුළුවන්. ඇත්තටම අපේ මැඩම් කිව්වා වගේ මේ පැය ගන්න අපිට තේරුන්නේ නැහැ. නිකම්ම ගියා. මෙතුමත් මේ මැඩම් මෙතන ප්‍රකාශ කරන්න ඉස්සෙල්ලා මෙතුමා මට දැන් කිව්වා පැය දෙක ගියා නිකම්ම දැනුණේවත් නැහැ නේ කියලා. ඒ කියන්නේ මේ ගීතයේ ඇත්තම ලොකු දේවල් මේකේ ගැබ් වෙලා තියෙනවා. අපිට මේ කාලය කියන එක තේරෙන්නේ නැතුව යන මේකත් දැනෙනවා. ඉතින් ඇත්තටම ලොකු දෙයක් මේකට කරන්න පුළුවන්. මම ඒකයි කිව්වේ මම හැමදාම පොඩ්ඩක් හරි මේකෙන් ගීත දෙකක් අහලම තමයි ඉන්නේ. මොකද ටිකක් මේ ස්ට්‍රෙස් අඩු කරගන්න හොඳ භාවාත්මක මේකක් තියෙනවා මේකේ. ඉතින් ඒකත් එක්කම අපි කියන්න ඕන මේ ඔබතුමන්ලාට අපිට මේක ලැබිලා දුන්න සහයෝගය, මේ අපිට ආරාධනා කිරීම අපි ඇත්තටම අගේ කොට සලකන්න ඕනේ. ඒ වගේම කැන්ඩි සිටිසන් ආයතනයේ සභාපතිතුමා ඇතුළු සියලුම මේ සේවය වැඩ කරන සියලුම මහත්වරුන්ට අපි ස්තුති කරනවා. ඔබතුමාට විශේෂයෙන් ස්තුති කරන්න ඕන. අපේ මැඩම් කිව්වා වගේ
අපෙන් අහපු ප්‍රශ්න සහ අපේ බැංකුව ගැන නොයෙකුත් දේවල් අහලා මේ මේ පැය දෙකේ සන්ධ්‍යාව හෝරා දෙකේ සන්ධ්‍යාව ඉතාමත්ම වර්ණවත් කරාට මම හිතන්නේ ඔබතුමාට බොහොම ස්තුතියන්ත වෙන්න ඕන බැංකුව වෙනුවෙන් අපේ මේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමා සමුගන්නා මොහොතේ ඇත්තටම මේ මම මේ සින්දු යන අසරේ කල්පනා කරුවේ අපි දැන් කඳුරට සේවය ගත්තා ජාතික ඉදිරි කිරීමේ බැංකුව ගත්තා අපි ඉතින් බොහොම ආඩම්බරයෙන් ඉන්නවා අපි මේ ජාතික සේවයක් කරන්න කියලා මට හිතුනම KCC අධිපති අපේ තුසිත විජේසේන මැතිතුමා ඇත්තවසෙම පෞද්ගලික ව්‍යාපාරිකයෙක් වෙලත් මේ රට ජාතිය වෙනුවෙන් ඇත්තට මේක ලොකු සේවයක් විශේෂයෙන්ම අපි වගේ ආයතන තෝරගෙන අපිට ආරාධනය කරලා මේ හරහා අපේ සේවය අගය කරන්න අපේ සේවය ජනතාවට දැනුවත් කරන්න විතරක් නෙමෙයි ඒ මගින් මේ අපේ සාමාන්‍ය අධිකාරීතුමා ප්‍රකාශ කළා වගේ මේ ජනතාවගේ හොඳ යහපත් ආකල්ප ප්‍රගුණ කරන්න පුහුණු කරන්න හොඳ තැනකට රට ගෙන එන්න කටයුතු කරන එක ගැන අපි ජාතියක් හැටියට විශේෂයෙන්ම දේශීය ව්‍යාපාරිකයෙක් හැටියට එතුමා මේ සංකල්පය හඳුන්ලා දීලා ඉතින් ඒ විතරක් නෙමෙයි මට පේනවා මේ මෙතනට එන ගනුදෙනුකාර බහුතුනුත් හුඟක් වෙලාට ඉඳගෙන මේ ගීත ශ්‍රවණය කරනවා උන් අපට හුඟක් දෙනවා මගින් මං හිතනවා අපිට පුළුවන් වෙනවා මේ අපේ රට විශේෂයෙන්ම මේ ජනාධිපතිතුමා සෞභාග්‍ය දැක්ම තුලින් මේ රට දියුණු කරන්න හොඳ තැනකට ගේන්න උත්සාහ කරන ඒ උත්සාහයට ඒ ප්‍රයත්නයට අපි සියලු දෙනාම දායක වෙනවා විශේෂයෙන්ම අපි කඳුරට සේවයටත් ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක ජාතික ඉදිරි කිරීමේ ප්‍රවෘත්තියේ කාලයක් ඉතා සමීපව කටයුතු කරන ආයතන දෙකක් අපි ඉතාම සහසම්බන්ධයක් තිබෙනවා ඉතින් ඔබතුමාගේ මේ ප්‍රශ්න විචාරීම මේ සාකච්ඡාව අපිට හොඳ අවස්ථාවක් උදා කරලා දුන්නා ජාතික ඉදිරි කිරීමේ බැංකුව රාජකාරී කරනවට අමතරව අපිට හොඳ කලාකාමී හැඟීම් තියෙනවා මට නම් ගීත ගායනා කරන්න බැරි සින්දු ටිකක් කියන්න පුළුවන් නමුත් ඉතින් මේ හුඟක්ම රස විඳින්න තමයි පුළුවන් ඔව් ඒ අවස්ථාවල ප්‍රසන්නට බොහොම ස්තුතියි ඔව් මේ අවසාන ගීතය තෝරන්නේ කවුද කියන්නේ කොහොම මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි විශ්වවිද්‍යාල ජීවිතේ ඔව් මේ නගරය මා ඔබ මුණ ගැසුණු හැබැයි මට අදාළ නැහැ අර මාසෙ මට අදාළ වුණේ නගරේ නෙමෙයි ඒක අදාළ වෙන්නේ මේ අපේ මේ දෙනට ඒක අදාළ වෙනවා ඇති විශේෂයෙන්ම මොකද ඒකේ මම දකින්නේ මම ප්‍රේම කරේ නැහැ මම වලට ගිහිල්ලා නැහැ මම ඒතර ලවර්ස් ලේන් ගිහිල්ලා නැහැ මට යන්න කෙනෙක් හිටියේ නැහැ ඒකල් රැග්ගගෙන තිබ්බේ ඒ මාස තුල ඒව කරන්න බැරි වුණා හැබැයි මම දැක්කා මම සංගමිත්තාවේ කවුලුවෙන් බලාගෙන ඉන්නවා අත්තල් අල්ලගත්ත ප්‍රේමවන්තයෝ රෑ උදේ ඉඳන් රෑ වෙනකන් යනවා මට මගේ ප්‍රේමවන්තයා මතක් වෙනවා ඔහු මට කතා කරන දුරකට නෑ අපිට ඒව මොනවත් නෑ වීකෙන්ඩ් එකේ ගියාම හම්බෙන්නේ හැබැයි මේකදී මම දැක්ක දේ තමයි ගොඩක් ඒවා ආදරේ පටන් ගන්නවා වැඩද ගන්නවා හැබැයි ක්ෂණිකව ආදරේ දිය වෙලා යනවා පළකට අවුරුදු 4 ආදරේ කරලා අන්තිමේදී ගෙදරට ගිය ගමන් වෙන කෙනෙක් බඳිනවා මේ සින්දුවේ යන්නේත් ඒ විදිහට තමයි මම දැක්ක සංගමිත්තාවේ වලට නැත ලවස් ලේන් එකේ අත්තල් අල්ලගෙන ගිය අය එතන කියන්නේ එදා මම ඔයත් එක්ක අර වීදියේ දලදා වීදියේ ගියා හැබැයි මම අද යන්නේ පොඩි එකාගේ අත අල්ලගෙන මම යන්නේ ඔයාගේ අත අල්ලගෙන නෙවෙයි මම යන්නේ වාගේ අනිත් එක්කෙනාගේ මගේ නීත්‍යානුකූල බිරිඳගේ අත අල්ලගෙන යන්නේ හැබැයි මට ඔයා මතක් වෙනවා ඔබ අතගෙන ගිය වීදියේ ඈහා යනවා අන්නේ වාගේ ඒතර මට හිතෙනවා මම හිතන මට ඒක අදාළ නැහැ හැබැයි හරි ලස්සන ගීතයක් මම අපේ මේ සාමාන්‍ය අධිකාරතුමාට නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිය අත්දැකීම් ඇති පෙරදෙනේ නොවුනත් පෙරදෙනේ වුණත් ඉතින් ඒ හින්දා ගිවල් වලින් අහගෙන නැතුව ඇති ඕක කියලා මම හිතනවා ඉතින් මම හිතනවා රසබර සින්දුවක් ඇතරම හැංගීම් බර සින්දුවක් ඉතින් මම ඒ කාලේ බලන් ඉන්නවා මට හිතුන්නේ අනේ මටත් මේ කෙනෙක් හිටියානම් කියලා හැබැයි මම මනෝභාවයකින් යුක්තව මමත් හිතනවා මගේ බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියානම් මමත් මෙහෙම යනවා අනේ කියලා හැබැයි අද ඒ ගියාය අද තැන් තැන් වල හැබැයි ඒක නම් හොඳ මට්ටමේ ඉන්නවා ඇති ඉතින් ඒකත් අභියෝගයක් තමයි ඒ සින්දුවත් අපිට හැම කෙනාටම අභියෝගයක් ප්‍රේම කීර්ති කියන්නේ වැඩි ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. ඒ වුණාට ඔහු ලියපු මේ සරල බස් පෙළ දැන් ජීවත් වුණේ අවුරුදු 48යි. හිටියානම් අර විදියට අකරාණේ ජීවිතක්ෂරපත් කරන්න නැතුව කොච්චර ලියයි තව. දේවල් කියයිද කරයිද? මේ ප්‍රේම කීර්ති දැලි ස්ට්‍රචන. ඒ ගීතේ මේ මේ නගරේ නේද මේ බස් එක කියලා ලිව්වා නම් කියන්න පුළුවන්. මේ බස් එක. එහෙම දෙයක් තියෙන්න තියෙනවා. නෑ. බස් එක නේ. ඒක තිබුණේ සබර්ගමුවේනේ සබර්ගමුවේනේ ඔව් එනිස අපි දැන් යමු අද KCC සොඳුරු සඳේව හැඩ වැඩ ගන්නුවේ ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ සභාපතිතුමිය කේශිලා ජයවර්ධන ප්‍රධාන විධායක නිලධාරී අජිත් පීරිස්
එවැගේම නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී අලවි ලාල් කරුණාතිලක ජාතික ඉදිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ ජයන්ත පෙරේරා යන අය අදත් අපිට ගායන සහ වාදන දායකත්වය ලබා දුන්නේ රංජිත් පෙරේරා කණ්ඩායම නායකයා ගායන ශිල්පියා නිශාන්ත කුමාර කීබෝඩ් වාදි ශිල්පියා සමීර සමරකෝන් තාල තරංග මැව්වේ දර්ශන කරුණාතිලක වයලින් වාදි ශිල්පියා ජයන විජේසිංහ සිතාරයේ හඬවමින් අපි වෙනුවෙන් අද ගීත ගායනයට එකතු වුණේ KCC හි සභාපති තුසිත විජේසේන මහත්මයාගේ සංකල්පයක් අනුව අද දවසෙත් මේ වැඩසටහන ක්‍රියාත්මක වුණේ අපිට දායකත්වය ලබා දුන්නේ පාරිභෝගික කළමනාකාර මාධව ජයසිංහ මහත්මයා විශේෂයෙන් කඳුරට ගොනුදෙලි සහකාර අධ්‍යක්ෂතුමන් සමන් ජයරත් මහත්මයාගේ නිෂ්පාදනය යටතේ ඒ වෙනුවෙන් අධීක්ෂණය කරන අලවි ව්‍යාපාරික අංශයේ ඉන්දික විජේසිරි මහත්මයාගේ දායකත්වය මේ වෙනුවෙන් ලැබුණා අපිට KCC හි Facebook හිත් ඔබට මේ වැඩසටහනෙහි මාධ්‍ය ජාලය අපිත් එක්ක එකතු වෙලා අද වීඩියෝ රූප රාමු ලබා දෙමින් දායකත්වය ලබා දුන්නේ ඒ වගේම කඳුරට ගොනුදෙලි වෙනුවෙන් නාද ශික්ෂණය කරමින් වැඩසටහන සමගින් ඒකරාශී වුණේ අනුජ දයාරත්න ඔහුට කදිම සහයක් ලබා දුන්නේ චමල් ලියනගේ. එහෙමනම් ලබන සතියෙත් ශනිදාවේ සවස 4:30ට KCC සොඳුරු සඳේව සමගින් හමු වනතුරු ඔබට ආයුබෝවන් කියන මම ඔබට මෙතුරු ප්‍රසන්න ජයම්පති ගයන්නට ඇරයුම් කරනවා රංජිත් පෙරේරාට. Ooh, I think it's
Thank you.